වි ශ්‍රීපුර ලස්සන ගම වනසේ නාස නාධිකාරයේ අවිධර්ම විශාර්ත, ත්‍රිපිට කාචාරය කම්මට්ටානාචාරය, පෝචනය කෙරුලපන ධම්ම විචේස්වාමි නාන්සේට උවහන්සේ අද දවසතුළදීත් අපට මේ ගැම්ඹුරු වෝ ධර්මය පහදාගැනීම වටහා ගැනීමම් පහසුනාකාරයෙන් දේශනාවසිදු කරාාව. ධර්මා ශ්‍රමන කුසලය ජීවිත, භාග්‍යම පිණිස ේතුවන්නා වූ සෝතාපත්තියන්ගේයක්ක්ෂේ සලකා ධර්මයහන්නට ඔබේ සිත් නැඹරුවේ වායි කියලා නැවත නැවත ප්‍රාර්ථනා කරමින් අපේ පූජීය කරළුපන දම් විචේ ස්වාමිනාා සිටැරම් කරන ධර්මාණ ශසනාව පැවැත්වීම සඳහ අවසරයි ස්වාමිනාස සාධෝ සාධ සාධෝ සමන්තා චක්කවාලි සූවතරාගච්චන්තුදේවතා. සද්ධම්මංමනිරාජස්ස சුනන්තෝ සගමොක්හදං ධම්ම සවනකාලෝ අයංබදන්තා ධම්ම සවන කාලෝ අයංබධන්තා ධම්ම සවන කාලෝ අයං බදතා යෙදමච්ච ඉනුලෝකෙ කදරයාපරිභාසකා අන්්‍යේසං දදමානානම් අන්තරායකරා නරාතිී සද්ධර්මශ්‍රවනාවිිලාශී ලංකාපාසි ලෝකවාස සැදැහැති කාරුණික පිංවත්න්නේ අද දවසෙත් සෑම ඉරිදා දිනයකම සන්ධ්‍යාකාලි හමාගනයන එතෙම් සෙත්නෙත් අසපුුවෙන් සම්මා සම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකසත්වයා වෙතකරුණාවින් අනන්ත කාලයක් පාරමි පුරලා. අවබෝධ කරගෙන දේශනා කරන්නට එදුණු දරමයෙන් ඉතාම් බිදක් කෙටේෙන් නමු ශ්‍රවණය කරන්නට සූදානම් වනමොහොත. අද දවස මවතුම් ධර්ම දේශනාව ලංකාවාසිී ලෝකවාසි බහෝද දෙනෙක්ෙ හිත සූපිනිස ශ්‍රවණය කිරීමට අවකාශය සලසාදමින් ධර්ම දානමියය පිංකමට සම්බධ වෙමින් කටයතු කලෙන බව සෙපත් කරලා තියෙනවා දායයිකත්වය රගෙන කතරගම බරණ මාවත අංක විසියටට නිවස හි පපදිංචි ලල්සිතා ගමග ඇතුළ දරුවන් මසින්. තිගත්නී බුදු කෙනෙක් ලෝකෙ පල වෙන්නම මෙ සංසාර ජීවිතයේ අතරමංවෙලා යන සත්වයාට ය තමන්ගේ සංසාර ජීවිතයේ කොයි වගේ ආකාරයක එකත් ඒ යන සංසාර ජීවිතය තුළ විඳින්න වෙන දුක්කරදර මොනවද. ඒ සංසාර ජීවිතය යන අතරතුර ලැබෙන උත්පත්තින් වල යම්කිසි සැපයක් තියනවද නැද්ද. නැතිනං සැබැ සැපයතියන්නේ කොතනද ඒ සැපයට කොහොමද යන්නේ කියන කාරණාව පිළිබඳව සත්‍යයාට කියලදින්න. හැබැයි කොච්චර අපිරැන් දන්නවා ලංකාදීපය දිහා බැලූහාම කොච්චර බනැහෝුව මේ ධර්මයට තියෙන කැමත්ත පිගත්න්නේ අ ඒ ධරමයට කැමැතිී නැතුව නෙමෙයි? හැබැයි නිවන්හැකින්න යනවා කියනක් පිළිබඳව ලොකු අවබෝධයක් අපේ මේ මිනිස්සුන්ට නෑැපින්වත්.ඒ පින් උතු හැමතිස්සේම? තන්නේ න ළඟ පාරමකක් හරිවේද. ඊළංඟ පාරකුමක් හෝවර්දක්වෙයිද. එනිසා මම්ම ඒපාර මගේ ජීවිතය යහපත් කරගන්ටඕනේ. මගේ ජීවිතයට පිලිසරනක් ලැබෙන්නේ බුදුදහම අදැහෙවත් විදරයි මේක දර්ශනයක් දහමක් විදිහට එනිසා පින් කරලා පෞකරන්නතුව කොහමරි පරිස්සංගවෙන්දන්නේ. ඔන්න ඕකතමයි ගොඩක් අයියට තියෙන ප්‍රබලම සංකල්පය. තවත් පිරිසක්කින්න . ඒ පිරි සැල් පින්ගත්ති දැ ඒගල්ොන්ට තේරෙනවා කෙස්තරම හොඳන කියන් එන අකසල් අකසල්ම තමයි කියන්න? ැයි ඒ පිංව තුල්ළලදගේ අකුසල් ඉක්මවනවත් කියනෙකට යන්න නැතුව තමන්ගේ හිතරැක ගන්න උත්සායක යෙදෙනවා. අකුසල් ධර්ම එනකොට කුමක් හෝක පාවිච්ච කල මොක් හෝ පදනමක් බුදුදහමතියෙන ාවනාවක් වේවා වෙනත් ධම්මපදේතියෙන ගාථාවක් වේවා මෙවැනි එක ධර්ම නියයක් අරගෙන තමන්ගේ හිත ඒවස්ථාවං පරිසංකරගන්න විතරයි උත්සාකර මේක වෙන ආනිය තමයි පියල අකුසලෙන් සිත ප්‍රේශංකරගන්නෙ තාමටින එක ඒක කළ යතුමයින්නේ. හැබැයි. ඔබ මේ ජීවිත කාලය පුරාම කරන්න හදන්නේ අක්කුසගෙන තරහයි නවස්ථාවන් වල තරහානොගෙන ඉන්නකන. ලෝබ කරන්නේ නවස්ථාවල් වල ලෝබ නොකරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවනම් මතකතියාගන්න. ඒක බුදුදහමෙන් ලැබෙන එක අතුරුපාලයක් විතර. ගෙන ඔබට සහරක්කට පුදුම හිතයි මුොකල හැමෝම කියන්නේ ලෝබේ පාලනි කරන්න දේශපාලනය කරන්නෙළ සාවවින්හන් සිවිතරම් මුකදමේ කියන්නන්නේ කෙ හිතයි පිංගත්ත ම කියන්නන්නේ දේශය තදකරගෙන පාලනයකරගෙන ඉන්න වඕනි. ෝබය අදකරගෙන පාලනය කරගෙන ඉන්න ඕනි? හැබැයි. එපාමන්නකින් විතරක් ඔබ දැනට සීමමාවුණනත් වන්ගේ රහනකොට ම තරහගන්නන්නේ කොහමරින්න්නොව සං න්නවා කියල හිතාග නි වසගෙන හිටියොත්. ඔබට මේජීවිතය තරහනුවයයි හැයි ආහසරය ද්ජීවිතයක් සකස් වුණ. කිනි මම කියන්නේ ලෝබ දේශාදී අකුසල් ධර්ම යටපත් කරගෙන ඉන්න දඟලනවා වගේම නැවත්ත වාරයක් බවයක් සකස්් නොවීම න්න මේකයි බුදුදහමේ පරමාර්තය මොකද? යි භවයක් සකස් වුනුත් පංගති ඔබට දේවාත්මයක් ලැබි. බ්‍රහ්මාත්මයක් ලැබි. හැබැයි.ඒ භවේ නම් ආපවෙන්න තියන ගමන ඔබට අයිත්තරහයන ජීත ලබින්න පුළුව. අයි ලෝභහිතන ජීත ලබන්න පුලුව එනිසා. මේ බුදුදහමේ අරම පරමාර්ත්ථය නම් ද මේ කියන්නේ ලෝබේ පාලනී කරගන්නික හොඳනෑ කියලා නෙම. දේශය පාලනය කරගන්නික හොඳනෑ කියලා නෙමේ. බුදුදහමේ පරම පරමාර්ථය නම් ලැබිච් ජීවිතෙන් නිවියන්. මේ ස්කන්ධපා මේ ජීවිතෙන් කෙලවර කරන කොට නැවත තරහා යන ීවිතයක් ස්කන්ද වශයෙන් ගොඩනගා නොගැනීමයි බුදු දහමිතින පරමාර්තය හැබැයි අද එක් ෙක බු මේ ට ං වුදු දස් පන්සියක් විර ැවිලගේ හිල්ලතියන සහ ට වාටි කාරන බල හම ංහ ප්‍රඥාවන්තයන්ගේ කාලයින් තොර කාලයයක් පතමයි කාලේ ිින්ද ප්‍රශ් හර්ත ැ හ පි ේරෙන්. ඒසා බදහම හර ම්මට්මට අතැහැරිලා නැතුවමත් දෙමේ පින්ගත්න්නේ දැන් එතාම අඩුවෙන් එෙනෙ දහන ලාබී ඇත්තු ලංකාවින්නවද බලන්නක. අපේ ඇත්තුවයි තැඟන මේ ලංකාවේ ඉන්න හරිද නැතුවනෙමේ පැහැදිලිවම ඉන්නවා. නමුත් මම කැන අඩුයි. ඇයි අඩුවෙන් හේතුව අන්න ධර්මය ගිලිහින්න හේතුවතමයි චර ධර්මය කතා කරන රටේ. කොච්චර මිනිස්සු කයින්ති ගන්නවද. මෙච්චර ධර්මය කතා කරන්න රටේ කොච්චර මිනිසු අනුන් ිරිසිසා කරනවවා එනි සාපි ගත්න. මේ තතාගත ධර්මය අපිට යම්කිසි අහුිය යුතු තැනකින් අහු වෙලානේ ඒවහන්දට තේරුන්ගන්න. අහ්ුවෙන්ට ඕනේ තැනින් නෙම හවවෙලා තියෙන් සාර්පයගේ නැට්ටෙන් අල්ලගත්ත වගේ. දැන් ධර්මයටම වාද විවාද කරක ඉන්න වෙලානනි. එදම නිසා. මේ තතාගත ධර්මය මේ ස්කන්ද පංචකේ මේ ජීවිතන් අතහැරුට පස් දෙන සති සම්පජ්‍ය කියන භාවනාව ගන්න ති ඔයි භාවනාවවිදී ම ඔබට කියන්නේ අදවෙන්නකොට මේවාගේ අරත්ත තා ිල්ර තිය විද බල. සති සම්පජය කියන භාවනාවට ගිහම. අපි හැම තැනකින්ම හෙන්න දකින්න ලබෙනකක්තමයි මේ ඔබ යනකොට යනවා කියලා යන්න. කනකොට කනවා කියලා කන්න. නිදාගන්න කොට නිදාගන්න කියලා හිතල නිදාගන්න මොකෝ පින්ගදී මමාහන්නේ අපි කනකොට කනව කෙලා හිතාගෙන නෙමේ ද කන්්‍යහා. අපි නිදාගන්න කොට හිටගෙන ඉන්නව කෙලා හිතාගෙනද නිදාගන්න හිටගෙන ඉන්න කොට නදයනයත් ඉන්නවා. නමුත් අපි සාමාන්‍යෙන් නිදාගත්ති නිදාගන්නවා කියෙන සංඥාාව අපට එනවා. යනකොටය මේ ඒක අමුතුුවෙන් කල්පනා කරන්න ඔන්නන්නේ යනකොට අපි යනව කියල සංඥා වෙනවා. උයන අම්මට තමන් උයනව කියලා සිහ තියනවා. එම නැත්න ෙ තාම ස්ල්පයකට කහිපදදිික් තමයි තමන්ගේ වැඩ අයමතත් කරගෙන වෙනවෙන්න දේවල් කරන්න. ති් පං ත් මේ සති සම්පයන්්‍ය කියන භාාවාව කියන්නේෙමේ ඔබ යනකොට උයනව කියලා දැනගෙන යන්න නෙමේ හොඳට මේ වහගන්න කනකොට කනව කියලා දැනගෙන කණ්ඩ නෙමේ. යනකොට යනවා කියලා දැනගෙන යන්න නෙමි ඒ ගමන ගමනාගමන ඉරියව් තුළ කනකොට බොනකොට අත පයි දිහරිනකොට ැනගන්ඩෝනි මොක්ද, මේ නාමරූප ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ. මේන් නවසානිතත් සත්ත පුද්ගල ශූ්‍ය භාවයක් ලැබෙන්න්නේය කිය හුදු නාමරෝපයන්ගේ තුවීමෙන් ලැබෙන ක්‍රියකාරිත්වයක් පමණයි කියලා දැනගනීම තුළින් විතරයි. සත්ති සම්පජඥය. සතිය කියන සහ ඒ ඒරියවූල පිහිටලා, ඔබට කෙලෙස් ප්‍රහින කරන මට්ටමකටින්. තින් පංගත්න්නේ මං මේ කියන්නේ අද වෙනකොටම මේ ආර්ථතාම නරක විදිහයට සමාජගත වෙනවා ගැනේ බොහොම සරලව. නිවනට හා බුදුදහම කියනෙ තාම සරල කතන්න්නරයක් බවට පත් කරගෙන තියනවා නිර්වාණ ධාතුව කියනෙක ගොඩක් අය දන්නන්නේෑන නිමිත්ත විමෝක්ෂ කියන්න මොක්. අපනහිත විමෝක්ෂිය කියන්න මොක්ද. යඟට සුංඥත විමක්ෂය කියන්න මොක්ද. ඒද සද්ධානු සාරරි දම්මමානු සාරරි යිසක්කී දෙට්ටප පත් මෙව දන්න අද බලන්න. මේවා නොදනගන්න හතුවත් මයිතෙ සද්ානු සාරී දම්මමානු සාරරි මාර්ගස් අවථාවට කියන ලම් දෙග. හැබැයි අද මේව දන්නේ නෑ එත නිම්මහා බෝධි පූජාවේ, වටකයක් කරකෙන්ටෝනිද කලතීයක් තියනොඇද ඒ ඔක්කෝමනං හොත්ට දන්න. කටිනට ඉදි කටු පාරවල් කියක් ගහන්න ෝඕනෙද සක්විති රජකම ලැබෙන අ බුදු දහමින් ලැබියයුත්ත නෙමෙයි අල්ලගෙන අරගෙන අරගෙන ඉන්න සමාජ. ඒකයි. හොඳ එන්නේ සාමයි කල්පනා කලේ බුදු දහමේ මූලකම පනක් වෙච්ච තමන් හිතේ කෙස් ධර්ම පිබඳව හඳුනා ගන්න පුලුවන් ලේසිම ක්‍රමේයක් වෙච්ච. අිධරමය පිළිබඳව මේ ගුවන්ම දුලි මාධ්‍යයක් රහා බ යම්මටමකට මේ සම්පූර්ණ දැනුවත් කිරීමක් ගැනවීමක් නෙමෙයි යම්මට්ටමකට ගැන්වීමක් කර. එහෙම කතාකරගෙනෙන අපි සම්මුති පරාතය කියන්නේ මනවද පරාතඇතුල තියෙන අකසල සිත්්නවාද කියන කතා කරන්න අරගෙන. අකුසල සිද්ධනතාරන්න කලින් අකුසල පිළිබඳව කතා කරන්න ඕනි කෙළ හිලා ෛතසක පිළිබඳව අතාතරගෙනවා. ඉට අනුරූපීව වට මතකයිනවා. මෝහ අහිරික අනත්තප්පු උද්දච්. ලෝබ දිෙට්ටි මාන දෝස ස්සක් කියන මෙෙන් චයිතකල් පිළිබඳව අපි කතාරලා තියෙන. අපි තාව කතා කරන්න තියෙනවාමගේ ෛතසික කීපයා මච්චරිය කොක් ුච් තින මිද ච්චා මචරියෙ කොක්කච, තියන ිද විචිච්චා කියන චෛත සෙක පිළිබඳව අපිට කතා කරන්න තියනවා කැමෙ අකුසලේ පැත්ති. ත්‍ර අදප කතා කරන්න යන්න පින්ගත්න්නේ පලවනිියටම මචරය පිළිබඳව. ැෙන මසරුක්ක මචරය කල ඇනමොකද මසරුකමට කියන නවා. මෙ මසුරුකම කියනක ප ත්? න පෙ යිත ක පල ග්‍රහර පි තුලට පරදධර් දේශ ොයාග ස්ත්‍රනය කරට පුළුවවා නි සමදෙන්න් පහුගේ ට අන්නතු කෙල්ිමති ද ටගන්න හරිද හඳ මචරී කියන්න මොකක්ද අත්තනු සම්පත්තින් මච්චරතීතිී මච්චරු. එකැනෙ තමන්ගේ සම්පත් කෙරෙහි මොන වකරනාවද මච්චරඇති අරංඟවනවා කෙ මසරු කමනෙන තමන්ගේ සම්පත් සඟවනවද අන්නේ සැඟවීම ස්වභාවයට කියනවා සෝ මච්චරු. අඒකට කියනවා ඒ තමයි මසුරු කම කියන්න කියලා. චේරස් භාවෝ මචරයන් කර කිය. එක ඇන් මසුරාගේ තියන සඟවන්න ස්භාවේ ඒ ඒයාගාව තියෙන තමන්ගේ සම්පත් සඟවන්න ස්වභාවයට මයි මසුරුකම කියර කියන්නේ. පිහත්මී මසුරුකම කියන එක සාමාන්‍යින් ධනය වස්තුවට ආශාවත් තියනෙන කෙනෙකුට එන්න පුළුවන් එකක්. එ එකක් තමයි මේ මසරුම කියනෙක නැති කරගන්න තමන්ට විශාල උත්සා හයත්තියෙන්ටෝනි. එකඇන්නේ මේ අනවශ්‍ය දන පපදින මසුරුකම දෙැ කෙනෙක්ටහිතයි අපි.ඇයි. අමාරුවෙන් අපිහම්බරගන්න වස්තුූ අපිඒක සැඟවූ හාම අපිියකට මස්සුම්රහම කාටත්මකු. මෙතරතියෙන් ප්‍රශ්නය මේකයි. ඒ සඟවාගැනීම කියනක තමන්ට කරගන්න පුළුවන් එකක් වනාට සඟවාගැනීම කියන්න නෙම පින් අත්නේ මේ මච්චරය කියන චෛතසිකේ ස්වභාවයක් නේ රි. ඒ සඟවාගන්න ඕනය කෙල සිතිවිලි එන්නම මච්චරය කියන චෛතසිකගේ ස්වභාවයක් නිසා. එතකොට මච්චරය කියන චෛතසිකේ ස්ොභාවය නිසා සඟවාගන්නවා කියන එක මචරය කියන චෛතසකේ අකුසලයක්ය? නිසාක හමතනින් අංකල්ල කසල ගොට දාගන්ඩෝන කියනකට කාරණාවක් නෙම. මකද මච්චරී කියල කියන්නේ ස්වභහ වශයෙන්ම පින්ගත්න්නේ මසුරුබව කියන්නේ අකුසන්නය. තට මේක ක්ෂණර සපච්්‍ර පටාන පදට්ාන තේරුන්ගත්හම වගේම මසුරුමින් ලබෙන අනිෂ්ට විපාක් දෙම මසුම කියෙක කෙලවරට ගහාම පින්ගත්න්නේ තමං සංගවනවාවිතරක් නෙමේ කදරිය කියල කියන් තමන් සංවන අවිතරක් නෙමයි දෙනකෙනට දෙන්න දෙන්නෙත්නේ අන්නේ අන්න අන්න එතනදි තමයි මෙතන ක්ුසල බවට පත්ති. ර නද අපි මේ ලක්ෂණ ර ස පච්ච පටාන පදට්ාන පිළිබඳ කතාාරම. එතකුට ඔබට තේරෙේ මේක කොයි වගේ අක්කු සල චෛතසික ස්භාවයයක්ද කියලා. සහිපත් කරලා තියෙනවා මේකේ ලක්ෂණය තමයි අත්තනෝ සම්පත්තිීන නිගූහන ලක්කන තමන්ගේ සම්පත් තමන්ගේ යසේසුරු සැඟවීම තමයි ලක්ෂණය නිගූහන කලකෙන සංගවනව කියනකට පින්ගන්නේ. හරිද තා සංහව පරෙහි සාධාරන භාාවය අක්කමන රසන්. න්න කියනවා තවසං ඒව තාසං ඒව කැන්පිගෙන ඒ තමගේ සම්පත්තිය පරයෙහි අනිත් අය සමඟ සාධාරණ භාවී අක්කමන රසන් අනිත් අයට මගේ වගේම වෙන්ට ඕන්නේ මංගාව සල්ලි තියෙනවා නිකා අනිත් අයටඒ ලැබෙනවට එහිම කැමතිනේ ඒ කැමති නැති වීම තමයිඒ කැමති නැති ස්භාවය තමයි එක නොවිසීමම තමයික කෘත්තේ බවට පත්ව ැන මචරිය කරන්නේ න්නේ තමන්ගේ සම්පත්තින් අනිත්තායට සාධාරණවීම නොයිවසීමන කියන කොෘත්ය කරන එක තමයි මචය කියන එකක කරන්න තෙරුණ නිගහන ලක්කනං අක්කමන රස නොයිවසීම තමයි කෘත්තිය. සංකෝචන පච්ච පට්ටාන. කොහමද සංකෝචණ කියෙන හැකි එෙනවා කිය එකනෙ ඒ සිදුවීමට තමන්ගේ සම්පත්ති නනිත්තායට සාධාරණවීම කියන සිදුවීමට සිතේ හැකිලීම තමයි වැටහිම් ලක්ෂණය කරගෙන පවතිැන සේත පින්ගත්න්නේ ඒ තැමවලැති හැකිල ෙනවා දානයක් දෙන්න යනකට මොක්හය එකක් ඇැල්. ොකද දෙන්නේ පරාද අපි මාරුවෙන් හම් පරගත්තු දේවල්ලර මෙහෙමයි කියලා. හිතහකුළවාගන්න ස්ොභාවට කියනවා. එක තමයි මේකේ පච්ච පට්ටානේ නැත්ත වැටහහිම් කාරණා බවට පත්වෙලාදේ. ඉළඟට. නොවද මේගේ ආසන් කාරනාව ැනෙට හේතු බවට් පත්තින්නම කද ලඟම අත්නෝ සම්පත්ති පදට්ටාන. තමන්ගේ සම්පත්තියේ අන්න බලන්න ඕකට කියන්නන්නේ ඇද තමන්ගේම මොක්කද මංගෝම කනවා කියල කියන්හි තමන්ගේ සම්පත්යීම තයි තමන් කොහිට අදල දාන්නෙද. අපය ප්‍රේත තෙරස ලෝකවලට අදලලා ං එකයි හැමදෑම කියන්න පිං තුල්ලට ලැබලා ඉන්න දරුවගෙවල් ොරුවල් යානවාහන ඉඩකඩම් කියන්නේ සම්පත් කියනන් දකින්න එප. කද මෝඩ අහිතනවා පපුත්තා මත්තිී දනම් මත්තිී එති බාලෝ විහංඥති මට දරෝ ඉන්නවා මට දනයතියනෙනවා කියල ම කෞද හිතන්නන්නේ. එත්ති බාලෝ විහං්ඥති. බාලය හිතනාව මට මේව තියෙනවා කිය. හැබැයි මේවලන්නක. අත්තනෝ සම්පත්ති පදට්ටාන. මේ මච්චරය කියෙන කුසලේ ඇතිවෙන්න කුමක් නිසාමද. තමන්ගේ සම්පත්ති නිසාමයි එස උ්ට යි යන සපති තමයි ඔබ ප්‍රේතලෝකට අදල දානන් අම්මික කියල දෙන්න අරය ඔයි පෙන්ග තු හනතියනේද ආනන්ද සිටුවරයා කියල සිට කෙනෙක්කිට. ආන්ද ටුවරයැිින්ගත් පෙරමේ සවැත්නවරතමයි හිටි සැත්තුවර ඉන්නකොට සතලස් කැක් ධනයතිබක් කියල සහිපත් කරලා තියෙනවා. මේ ආනන් සිටතුමාට හිටිය අප පිගත්ති පුතේක් යාගේ නම ූලසිද මල සිරිතමයි මේ ආනන්ද සිටුවරයාගේ පුතාගගේ නම. මොකදවෙන්නේ ආනන්ද සිටවරයැින්වද මගේ පපුතාටා ඇැමතිස්සේ ආද කරනවා මේ ධනේ තියෙනවා කියල ඉතන්නවා. කාටුවත් දෙන්නත් දෙපා. හැබැයි අලුත් අනි උපදවා ගණ්ඩත් වනි. හවුණුවක් කුණත් විය අංකලෝත් තමන්ගේ බාණ්ඩ ගාරේතිීන දන අඩුවෙනවා. අන්න බලන්නකු තමනු මච්චරිවාවට පත්්‍ර තන්ගේ දරුවත්මනවා කරද මචරී පුදගලබවට පත් කරන්න උපද සොද දෙෙන. අනන්න ලන්න යගතමයි කියැනෙ කදරිය භාවයකට මන් දෙන්නෙත්න තැක නා දෙන්න දෙන්න නෑ නේද අන්න එනනි සාමන්තර නෙතර ආවාද දුන්න මේ තුබස් බන්ඳිනවාගේ ප වයෝගෙනල්ලා තුබස් බඳදිනවාගේ ැස් ගැල්ල ප ැ රනවා ගේ ප ොක සද ල් අපේ වල්ල ගොඩ හඩුවන කිව. පිංගත් දැමන්න ආනන්ද සිටන ොදවෙන්නේ අනද ෙටුතුම තමන්ගේතිීන ධනය පවරන්නේත් නැතුව මරණයට පත්. මරනයට පත් වෙලා ගේෙහල් පිග සැබත්න රසන් මති බෙක්තර සැඩොල් ගම්මානක. ැඳල් කලකෙන දාව කාල හරතය ජති බ තාාවම පහත්ම කුලේ තමයි සැඳල් කියලා කියන්නේ. හදත් ඒ ගිහාමේ කොල බේද බලාලගන්න පුළුවන් ඉන්දයා පෙත්ත සහර ගංගාතියනවා යි ගංගාවල නාන කොටස් තියෙන ගෙනෙ හොඳමය නාන උඩමටිින්. දෙවනි අය නාන අර උඩා නාල හේදිලයන වතුරින්.තකොට සැඩොල්ලයි ඒගොල්ල නාන පිහත් අර ක්කොම තුන්හර දෙ නාම් ජාතියයි නාලා ඒකු හේදදිලන වතුරින් තමයි සැඩුල්ලයි. න අද ඉන්දයාාව ගහමව දකින්න පුළුවන් කම ලබෙනවා මේ හැබයි මෙමයිත ඒගලගේ අකුසල හැටියටම පින්වත්න්නේ දැ ඒකළන්ගේ අකුසල ේයවන්නේ අකුසල තරමට සමහරු දැන් එතන නා ටිප් පෙනවා එකන්නේ විනෝද චරිකාවගේ ඇවිල් ඒක ඒක එබලට ලොක ආශිරවාදය අන්න බලන්නු පිගත්න්නේ තමන් අනුන්ගේ කුණු නාන තත්වයකට පව පත්වෙන. තේරන්වම් මේ කියන එක ඔන්න දැම්ම කකද වනේ ඇවිල් සැඩල් ගම්මානක පෙිසඳ ගත්ත මේ සඩල් ගම්මානය පිගත්ති පවල් දහක්කිට මේ පෞල්්දාහ එක තමයිරමාන්තකකි. හැබැයි මේ ආනන්ද සිටුවරයා ගහිල් අර පිලිසිඳ ගත් දා පටන්. මේ ඒගොලන්ට පින්ගන්නේ හාල්මිටක්වත් ඉතිරු කරගන්න පුළුවන්කමක් නැතිවුණා. කැන අයර. කාලක්න්නේ කියල තමයි මේගේ වචනනං හඳන්න ලතියෙන. කාලක්න්නේී කියන? මට ලබැ අනු බැ රමට පත්ව සට තියන න සිට කල ොච්ච න ප ක් න ැන් ලාලක න සභහවිර පත් ල ම යි ද න ල වචන හර ම ප වචන ක ම දරෝ ලකන් යයක් කිව යි සමරු මකක්නෑ ම මේ වචනම තියන දරමය තුළ. මොකද වන ට පස ද ගොල ල්පන කල කවරු හරි න්න මේේ වගේ හොඳ ැති කපි උපත්තිය ලබලෙන්නවා. නිසා ප වෙන් වෙ ඩකරම කියල එතකොටේ අහල් නාව යයාගන්න පුළුවන් කියල දැ පිග ඔන්න පවල් දහ කොට්ටා දෙකට වන. ට පස ද ද ද ද ද ද ල ල් ව පිස ග අම ත් රක් රන ම ත්තයි පැ ුණ ට පස අම්ම දරුවවා බඩේ ඉතියාගෙන තහමමේ බඩි. තින් බොහෝම අමාරුවෙන් ඒ දරුවව වැදවා පිගති ඒ දරුවවා වැදුවට පස්සෙ ඒ දරවාගේමේ අතපාය කන් ේහම පින්ග ති ක් වල්. එකක්ත් සුදුසු තැවල පිහිටිය නෑකන ගැන කිසිම අයාවය සුදුසු තැන්වල නැත කෙන ඔක්කොමංඟගවි කලත්වයෙන් තමයි පෙටල තිෙබේ අංගවි කලත්වේ පිහිටියේ නිසාම පිගත් මේ දරුවාව කෙනෙක් දකනකර නිකම පාසු පිසාචේක් දක්වගේ තමයි පේගෙනෙ පන්ු ිසාචෙක්ගේ තමයි යාගේ අතපයි පහටල තින හැටි දැපිගත්න මේ දරුවා අදි අමාරුව මේ අම්ම පෝෂණය කරනවා. ඒ දරුවා සම හිංගන වගේ හර ගේියවවෙලාකප පින්ගත්න අම්මටවත් කන්න ැබෙන්නෙන්නේ හැ ම කෙනෙක් දරුවෙක්ටු ොහමතාදේ නිසා මේ ටිකක් ලොකුවෙනක එක දරුවට තනියම සිංඟාරන්න පුළුවන් මට්මටනක් දරුව හදලා හිට පස්සේ තනියම දැම්ම උඹ නිසා බොහෝ කාලයක් දුක්විින්ද. පැගබගිහිල්ලා තනය මොනොවාරි හිංඟාකාගෙන ජීත්වෙන්නෙ කළ ය්. දෙැපෙන්ඇදී අහම යනකට යනකොට යනකුට යනකොට සැවත්නුවර ගෙපිලිවෙලින් ගහිලා මෙයා තමන්ගේ අර ආනන්ද සිටුවරය කාල ගේගාවට ගියා මේ පූරුව ජන්මය සෙහිවෙලා සසර පුරද්ධවාගේකසිහිවෙලා

න්න මච්චරිය කියනෙ එක ඔබව පත්කරන තත්ත්වය මේ ආවට පස්ස වේ දෙැම්බලනක තමන්ගේ සම්පත්තියම තමන්ගේ සම්පත්තියට මාසාකිරීම නිසා අවසානිත කොච්චර දුක්ම දිින්දුුනාාද කියලා නද දෙන් එවන් ඒකිව ඒකට කැන කදරිය කියලා කදරිය කියෙල කියන්න පිගත්ති දෙැන් තමන් දෙන්න කැමතිත්නෑ අනිත්ත අයි දෙනවට කැමතිත්නේ දෙඟ රසදෘෂදානය ගැන හිත දෂ කරගත්තනේ කාලාෑම තිනි අන්න ඒවාගේ සමහර දන් දෙෙනකොට සමහරු ඒකට හිත දූෂණය කරගන්නවා නන්ද සිතුවරයා වගේ අනිත් අට නොදැන්න අන සාහසනකරන ද පද ට ම මක සමරක්කට ද ය ර ප නවා සමරක්කට ගන්න ප ති හ ට ොටි ප්‍ර් නෙ හරකට දැකනට කෘෂ පරිබව කරන දකන ප්‍රතිග්‍රහකට ක්‍රෘෂ පරිබව කරන නොයකුත් පිඩා කරනු අනකට කියවා. කදරය කියල. මේ කදරිය කියන්න පිගත්න්නේ. තාම. තාම නරකපාපයක් හොදර මදකදියගෙන චරිය කිය අවස්ථාව වැඩියවුණන තන්දරමයි මේ කදර කියලකෙන්නේ. ය කදරිය කියන කියේ තියන නරකමක පි හොයාගන්න පුළන්හර උත්තර මතාවගේ කතවස්තු ැලුවහ. උත්තරමාව කියල කියන්නේ. කොසමයනුව හිටියෝ දේ රජතුමාගේ උත්තර කිය ඇැද තුමාගේ අම්ම මේ උත්තර ඇමති තුමා පිගගේ හාකච්චය හතන් හසගේ ාහ වාසනී පැහැදිලා නිතර දැන් පින්කම් කරපුතුමි. මේ දන් පින්කම් කරනකොට මේ අවසාධදමගේ පවලයායවත් පහදවාගත්තා. තිිට ිට මොක කන තමගේ පවුලෑයත් පහදවාගන්න පුළුවන් නෙ එකක් නෙක් හමටාව හම අපට පුළුවන්ගගේ මනිසරේ පුලයත් එකට යමුම කරන්න. හැබැයි මේ අම්ම විතරක් පතිගදී පහාවාගන්න පුළුවන්ග නේ එනිුසමය අම හමද ෑම හිතනවා දන්න කොට දන්නෙ කොට කිව සන්න බැරුව. උඹම මේ මහනුන්ට දෙන දානය පරලවද උඹට ලේබවට පත්වේවා. මොකද නුඹ මේ මහනුන්ට දෙන දානය පරලවදී නොඹට ලේබවට පත්වේවා කියසාප කල. මොකදකල මේ අම්ම ගිහිල්ලා. ැරිලා ඊල්ඟ ජීවිතේ ප්‍රේචයක් කළලයිපතුුණ පිගත්න පිපසාාව ඇහැදිලා වතුරබනව කියල හිතාගෙන ගඟට පයිනකොට ගගේ තියෙන වතුරටික ඔක්කෝම ලේවෙන පිගන්න අන්න උබට ලේවේවා කියල සාපකරපු නිසා අන්න බලන්නකො අපි එහෙම කියනවා අනි සමහරුන්ට ඔබට මේවා මෙහෙම ලැබයි අන්න යි පිංහතුලට වෙන විපාකේ තේරුම් ගන්න ඔයි පංග තුල්ලට මේවාගෙන් ලැබෙන අනිෂ්ට විපාකයේ තේරුන් ගන්න මේක හොඳට තේරුම් ගත්තාම ඔබට තේරෙයි අනේ දෙයන අපිට මේ මොකක්දවෙන්න ඇන්න කිය හරිද තමන්ගේ සම්පත් තමන්ට උදා කරන්නේ නරක් කියේනකු පින්වත්න්නේ හොද්දට මතකතියාගන්න. ංකාරේවත මරහතන් වහන්සේ ගාව විල්ල කිය න ස්වාවිීනිී ති යි ස්මින් හසේ කියනවා මගෙන් වතුර එල්ලන් යයි යම්ම. මේ හිමලෙන් ගලාගෙන සෙසිල්දිය පහරුණුබට පේනි නැද්ද ිහිල්ල ඒකින් පෙන් අරගෙන බොඩ්ිකිවවා කියේනුකට කියේන ස්වාභබීණි මටත් පැන් පේනවා පැන්ගන්න අතතිබ්බ ගමන් සියල්ලු ජලය ලේබවට පත් ෙන? අෙක් නිසාකුවා ඒද මච්ච රිනෝ ලෝකයේ කදරයා පරිභාසක අන්‍යයේ සංගධමානං අන්තරාය කරානර. මේ කදරිය කියනකවි මච්චරිය කියන එක තමන් දෙන්නෙක් නැතුව අනිත් අයට දෙ දෙන්න දෙන්නෙත් නැතු. බාධ කිරම් වශයෙන් මිනිස්සුන්ට බොෝම අන්තරායක තත්ත්වයක් පත්කරනවා කියල සේපත් කරලා තියනවා. ඇනි සමී මච්චරය කියනෙවා හොඳ නැති වස්තුූ කියනෙ එක පිගත්නි හොඳට දැනගන්ට ඕනිි තේරුණානේද. තමයිම මචර ෙනටි ක් ේක විස්ත්‍ර වි්‍රහයක් කලේ ළඟට පංගතිී මේ මච්රේ කියනෙක තව ප්‍රබේධ හිපයක් දක්වන්නම් මේ කොටස් පහකට බෙදෙනෝ මොකදද ආවාස මච්ச்சරිය குළමච්ச்சරය ලාබමච්ச்சරිය වන්න මච්ச்சරිය ධම්ම මච්ச்சරිය කියලා මොකදද ආවාස මච්චරිය කුළමච්චරිය ලාබ මච්ச்சරිය වන්න මච්ச்சරිය දම් මච්ச்சර මේඒක පිගත්ති මේ මසුරකම මේ පස්්‍රරධෑරුම විශේෂම භික්ෂ වහන්සේලා අරමුණු කරලා තමයි සෙහිපත් කරලා යන්. එනිසා මේ ද වෙනකොට මේ හන භික්ෂන් වහන්සේලා ඉතාම ඕනෑ කමින් ත්‍රවණය කරන්ටෝඕනි මොක අද මේවා ලංකාව තියෙනවා. ඒක දෙකක්නේ ආවාස මච්චරී කුල මච්චර, ලාබ මච්චරී වන්න මච්චරී දම්ම මච්චරී මේ වාද වෙනකුට ලංකාවේ තියන දේවල්්‍ය බොහෝම භික්ෂන් වහන්සේලා ලඟ. වැනි දේල්ති න මේ වගින් අඩු යෝපිගත් තම අර්රිම අමාරුයි හොයාගන්නර. මොනවද හොයනව වගේ තාම දුර්ලබ අමාරු උත්තම වස්තුූන් කිහිපනමක් විතරයි ලංකාවේ අපට අපි ඇසුරු නිස්සුරු කරන අයාතර දකින්න පුළුවන්කම ලැබින් උන්හසලා මතක්වවෙදදි හරි සනීපයි හමයි මච්චරය නැති මිනිසුන්න්න මතක්වනකට ඒ ශයාව නැ මනිුන් තක්වනකට ඕන කෙනෙකට සනී පයි දැන් ඔොයි පිංග තුල්ලට තමන්ගේ ගමේ විහාරස්ථාන හරිද හෝ. රණ සේනාාසනය ස්වාවින්හන්සේව මතක්වෙනකොට දැනෙන්නේ අප්‍රසාධයක්ද සනීපයක්ද. මෙදින් සමාර ගම්මානතියනව අමංහොතටම දන්නවා. තබන්ගේ ආර්‍ය සේනාාසනය හෝ විහාරස්ථාන වැඩයිඉන්න ස්වාීන්්හසයව මතක්වෙනකට තෙමිනිසුන්ගේ හිත්වලට එයන ප්‍රාධය. ඒ වචන කරන්න පුළුවන්කමක්නේ. ඇයි. ඒ තමයි උන්හන්සේලාගේ සිත්වල ඉරිසියාාවනේ. මච්චරීයනේ ඉරිසියා මච්චරී නැති කෙනෙක් ඇසුරු කරන කොට අපිට හරි සනීපයි.ගිහි සමාජය ඇතුළි බොහෝ තැංවල. ඒ රිසියාවෙන් මසරුකමින් පිරිච්ච මිනිසුන් ඉන්න නිසා කොච්චර සැප සම්පත්තියට ජීවත් වනත් ඔවුන් වැසරු කරනකොට පෙන්වත්න්නේ සනීපයක් දැනින්න්නේ. කෙනෙක්ට සොයක් ැනින් කෙනෙක්ට නිදහසක් නෙ න්නේ. හැබැයි අරභික්ෂන් වහන්ස වැසරු කරද හෙමනෙමි ආගන්නකම මේ පහ එතකොට තේරෙ මොනවදනී අහවිලාතිෙන පහක ආවාස මචරී කියල කියන්නේ. තමන්ගේ ආරන්නයට හෝ පන්සලට. මොහක්හරි පිරිවෙනට හරි දැන් දවල් කාරය ගස කරන්න හෝ රෑකාලිය ගත කරන්න ල්වත් භික්ෂූ වහන්සේලාගේ පැමිණීම අකමති ශභාවය තිරනමගේ කියනග සමර තැන්වලින් කැමතිනේ තමන්ගේ පන්සලට සිල්වත් භික්‍ෂූන් වහන්සේලා එනකොට එහිමත්දකීම අපිට තියනවා දෙවරවාගෙන පාත්‍ර අරගෙන යනකොට සමාරු කතා කරන්නත්නේ හරි එනිසාි බොහෝවිට මදන්නම ධර්ම දේශනානු සයිංසලා බොහෝ දෙනක් කියන කතාවක්ම කතාව අපි කොළ බරිහිමේ අප විලාවක ගොඩක් ඉතාම අඩුවෙන් තමයි මේම ආවා සමච්චරය කනක තැනවත්වහ නදනවත් තියනෝ පින්ගන්නේ හැබැයි හමයි දැන් කළහාකාර භික්‍ෂන් වහන්සේලාගේ දෙැ සමාහරව කළහකාරයි ඒගුලන්ගේ පැමැණීම් නොකමැති වෙන භික්ෂවක් ඉන්නවන අන්න ඒකාආවාසමචරය නෙමේ හරි හැබැයි අර සිල්වත් භික්‍ෂූන් වහන්සේලා එනොට ඒකට නොකමැතිවීම නම් මතක තියාග ඒකට කියන්නේ ආවාස මච්චරය කියලා. ඉලඟට කුල මච්චරිය. කළලමචර කියලා කියන්නේ දෙැන් තමන්ගේ ඥාති කුලයකට හෝ පස්ථායක කුළෙකට අන්භික්ෂුවකගේ එල්ලැඹවීම කැතිවන්නත්. හිතන්නනක මට දාායකු පිරිසක්කින්න අර හිතන්න්නොගනිකං පිට අටිකෙන්න්නවා කිය අපිහෙම හිතමක දැන් ඔන්න මේ මච්චර කියනෙ කිය එන්න තැන බලන්න හරිද ඒ කොලට ව ික්‍ෂන්හන්සේනමක් කැලමෙනවා. එකෙ දෙන්න අපිදන්න හොනොදන්නෝ දක්ෂ කවරහරි භික්ෂ හන්සනම කළමවා. එලබුණට පස්සේ අර මේ පැත්තින්න අයට හිතනව නං මෙයාල ගියොත් මගේ ලාබේ නැතිවේ. අන්න දැක්දේ ඒකටි කියන්න මොක් කියලාද. ඒකට කියන්නේ කුල මච්චරිය තමන්ගේ මගේ ලාබේ නැතිව ඔන්න හම හිතල පින්ග ඕක ලාභ මච්චරයටත් යවා හැබයි එහෙම හිතලා තමන්ගේ කුලේට අනිත්භික්‍ෂන් වහන්සේලා එල්ලැඹීම රචි නැත්තං. එ සහරු වලක්වනෝයගෙදනට යන්න පව ගෙදර මේ කරදර කරන්නපා මෙහිමයි 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 කියළ සමහර භික්ෂණ වහසලාගේ ලාභේ නැවත්වීම කරන්න පුළුවන්. අන්න ඒකට කියනවා තන්ගේ කුලවල්ට එලඹීම රචි නැති බව කුලමච්චර තෙරනමන් කියන එක? මගේ යාාති කොලන්ට හෝ පස්ායික කොලයකට අන්භික්‍ෂුවගේ එලබීම කැමති නැතිවන්න සභාවිටයි කොළමච්චය කරග ඒක. ලඩ ලාබ මච්චරයේ ලාබ මච්චරය කියල කියන්නේ සිව්පස ලාබේ එක වවත් සිිල්වත් භික්ෂන් වහන්සේනක් සව්පසය ලබනකොට යම්භික්ෂ වහසනක් සවපසය ලබ. ඒ ලබනකොට ඒවා ඔහුට නොල බේවා කිය කෙනෙක්ට හිතනෙන. හරිද. ඒදැන් ඒ පිග ඒක වශීම් පහල වන්න තුළ තමට ලබෙන් නඇති නිසා තමන් පරණසිවරුහහිම පොරෝගෙන කෙනෙක් අලත්තුලත් සර ද බැවා අන්නඒ ඒක මොහක් වෙනවාද. ඒ ලාබයට මසරු ඒකට කියේන ලාබ මචරී කියලලා ඒ භික්ෂුව ලබන ලාබියයටට කැමැති නැති වන්න කොට හැබේද හමයකුත්තියෙන දංකර අන්න තමටුවවැට කරන කල පිබඳව කියවුවන්නේ කොළ මචරේදී ය කොළමචරේද ජම්කකිසි භික්‍ෂන් වහන්සේන? මන්ගේ උපස්ථාන ො ල ලම්බ ස්ාන කල ්‍රද්ධාව නසන වන ්‍රද්ධාවන් ස්ාන කොයක්කි න්න ඇත්තන ික්ෂක් කකර කකදු පැදික් ික්ෂ හන්ස හහිල්ල. ඒකුල් උපස්ථාන කොලයන්ගේ ශ්‍රද්ධාව නසනවනං අන්න ඒ භක්ෂවාහස ල මීමට කම වන වන වර ක කළ මච්ච නමේ. තෙවර ල ස ප ැ තමන්ගේ පස්ාන ්‍රදධා ක්ෂ හස ච රේ. තමයි කාරනම් ඒළටම මේ ලාබේදිත්තේෙම යම්කිසි කෙනෙක් සද්දය වස්තුූ. ෙනන ්‍රද්ධාවින් දුන්න වස්තුව විනාශ කරනවනම්. එක පරිබෝග කරන්නේ නැත්තම් නොන අන්දමින් විනාස කරනවන්නම් කුණවී ගියත් අනෙක්කට දෙන්නේ නැත්තාම්. දනයි ඒවා ලෝබෙන්ෙන් පරිහිහරණය කරනවා වගේ නම් එබද භික්‍ෂුවකට මේ ලාබියෙන් නොලබ වායි කිය හිතුවට ලාබමච්ර වෙන්නේ. ඒ ලාබ මච්රිය ගාන්ට අන්නේනේ. හරි එක තමයි ලාබමච්ර කියලගේ ළඟට වන්න මච්රි වන්න මච්ර කියලා කියෙන අනුන්ගේ ගුණකතන. ශීර සෞන්දධරය සන්නට දකින්නට නොකැමැති මව. එහෙම ඉන්නව සමහරුවයි මේ වයිතෙන් ගිහිපංගු තුල්ලට අදාලයි. අමන්ට ලාබය කියනක අදාලයි. කුලය කියනෙක අදදාල හ තමන්ගේ ාති පිබඳු කල්පන ක්ෂ රය. ස්භාවයක් ඕයි පින්ගතුලටත් එන්න පුළුවන් කියනෙක මතකතියා වන්න මච්චරී. අනුන්ගේ ගුණකතනය ඉවසන්නේ නැතිබ. හෝ ශරීර සෞන්ධාරී වන්නා කිරීම අහන්න කැමති නැතිබ. අය ලස්සන හොඳයි උන්හසේ අනතිමානී නිහතමානිකව සහරු වලන්නක පුරනවා. ඒමකටද. අන්න වන්න මච්චරය කියන්නේ එකටතුයි. ඒවගේඇත් එක්ට කේන්ති ගන්න පින්ගත්ති මෙන්න මේ කතාව හරෙමන් සහරෙලාට දැක්ලති නවාම. සමහරඇත්ව ඒගොලංුව කේන්ති ගන්නවන්නම ඒල කැමැතිනතිකෙන ගුණනවරන්නා කරන ඉති එගොන් ස්්‍රරාි කියල ගුණයක්ක් කියපු ගම අරගොල්ලට මොක්ෙනවාද. වන්න චරයකෙන් අක්ු සල යිතසික ධර්ම ප්‍රයෝජන ගන්න. අරයාගේ මැතුල ඉතින චෛතසකයකින් එලින්න ප්‍රයෝජනගන්න. එමතමයි වන්න මච්චරය කියය එක වන්න. ඉළඟට දම්ම මච්චරය කෙලක යන්නේ තමන් දන්න ශබ්ද ශාස්ත්‍රාදී එන්නන්නේ තමන් දන්න ශිල්පය. තමන් දන්න ධර්මවින. හරිම පාලි අටුවාදී දේවල්. මේ අර් අර්ථ කතාවන් පිළි බඳව තවත් අයට ඉගන්වන්න නොකමැතිබව. ඒ සමහරු ඉන්වවා ආදැම්ම හිබලන්නකු අපේ මන්ත්‍ර ගුරුකම් එතකොට සහර අයුරය දෙක්‍රම අද වෙනකට හීන භාවයට පත්වෙලා තියන්නේ. සහර මන්තර දන්න ඒ කා මොදකල ගරු මෂ්ට තියාගෙන එක න්තරයක් ඉතුර කරගෙන තමයි දදුන්න. හරි කා තිබනි පි ත් න ර හදක තියන වන ආල. නවත්ත මන්ත්‍ර තිබ දැං හිල්ලයි තියයා ලිමන්තරහමකි වොත්තේම මේ අලිය ගහිල්ල තවල්ලිටිකක්කක් නවා. ඒන. ඇයි අ ගුර මුස්්ටියෙන් වචනහලලා කුරු හලලා ද ද ද ලාද න කුට ම ාා ිට පත් ල අනි ම කියන දම්ම මචරක. ම දන්න ශිල්පය තවකෙනනකට දෙෙන්නේනේ. අද ලංකාව ඇද්ද. මේ අදත් ලංකාව තියනවා අද උදහරණයක් කියඇන්නද ේ අන්ර ජ ලින් ද හම්බ කරන්න පුළුව ැරිනෑනි. පෝපොලු රි හැබැයි හම්බ කරන අයත් ලංකාවී ඉන්න.ද අන්තර්ජාලින් මුදල් හම්බරනවා කියනක පින්ගත්න කාටවත් කරදරයක් වවෙන්න නතිෙක උදාහාරණයක් විදිේයට තම වාාකතුනක් දන්නවාවන. ඉන්ග්‍රීසිි භාෂාව මුල්කරෙන තමට පුළුවන් වැරස සහන් දෙකතුනක් කරන්න තමන්ට පිටරට තියෙන මුදල් පවා ලංකාවට අයෝජික කගන්න පුුවන්මක්තියෙනවා. එක පැහැදෙලියවම පොලු අපි භික්ෂන් වහන්සේලා නිසා අපිියව කිය දීම සදුසු නැතිනිසා කටපවාගෙන ඉන්නවාමික හැබැයි අපි හොදටම දන්නවා දකින කෙනෙක් හරියට මේක කියලෙ න්නෙත්නෑනි. ොක්දේ තමන් දන්න ශිල්ප අනිත්තට උගන් වන්නන්නේ නැත්තිේ මෙන මේ දම්ම මච්චරී. හරි හැයි මේම එකක් තියනවා. යමෙක් ධර්ම ගැගෙන සාසනයට ප්‍රතිපක්ෂ වශයෙන් ප්‍රකාශරනවනම් කියන ධර්මයගෙන ිල්පේ ගනගෙන ඒ නිසිපැත්තට පිරෝජනයට ගන්නවනම්. ඇනි කෙනෙකුට ඉගන්වේ නැතිකම ඒක දම්ම මච්චරය නමි. තේරුනද වම්ම කියන එක. ඔන්නවට තමයි කියන්නේ දම්ම මච්චරී කියල. පිනැති මේ මච්චරය පහ? ග විා පෙන්නල තින ගන පචරහි විපාක සාහදීන පිළිබඳ පෙන්ව දල තියෙනවා මොකද පෙන්වල දල තිීනෙ දැන් වාස මචරී යනෙෙන මරණින් මත්තේ යක්ක්ෂයකහ ප්‍රයක වෙල ආවාසයම ග්‍රෝයේම කසල ඒ හරි හිමතතියාගෙන ඇවිදිනුව කල තමයි සහිපත් කලතිී. අනද කුල මච්චරෙන් තම ප්‍රෝජන ලබන කොලේ අනු ප්‍රෝජනය ලබන දුට කාල්හි මෙතෙක් මටප කාරවී සිට ුළේ. එැමයික් ෙදු නා ේද ක හි න ේ න්න ඔ මට ක දරගන්න ැරුව අරිද ඇතු තිය ීර ව පවා කලෙන්න පට ගන්න ොළුව හම ම ද න්නේ න්න ෂක් ්‍රේ රෙක් බවට පත් න කිය ේපත් කල. න පි ල ප ෙක් ුවන් මත් ඟට වන්න ච් ර ච ම කද වෙන්නේ පනු පන් ල රප ාවේ පත්ති න පාසුප සා ච වගේ ප ල බන්න ගන්නන්නේ තවච්චනෙක්ගේ ගුණ වර්ණ නා කරනකට ඒ දරගන්න ැරිකමනිසා ක වස නතිකම නිසා හිල් ර ර ප න්තියාගෙන පත්ති ලබන කියල සේපත් කරල තිය. හ ළඟට දම්ම මච්ච ම්ම චචරෙන් වෙන්නේ තමන් නඩෙක් බවට පත්වීමයි තේරද පින් ගන්නේ තමන්. න නැති ෙනෙ බට පත් ට දක්ල තියන මච්චරයෙන් මට බ නොල ෙක් බ ට පත් න ෙල සේ පත් කරල ය ර ේ දි ෙල සේ පත් කරල යන දම් ච්චරයෙන් මන් කක්ුල කියන නිරේ අන කියන ත් සේපත් කල ය. මේ ගේ ොහම නම වගේ ති යන්නේ කතා කරල. දරුණු විපාක් විතරයි. එනිසා ර්తකා చ్ తాం හි ురు රගන්න వර చ్ ని. డක් හි ంగ ిగ ే్ యలు ప్්‍රరේ. මේ මචරි ප්‍රබේද තේරුම් අරගෙන තවන් දෙෙන් හෙ පෙන්ව තුල්ලා කල්පනා කරන්නුනි මේ බණහෙනකොට මම මේවගේ මසුරෙක්ද මේ කියන ආකාරයේ මම මසුරෙක් නම් මට මේ මසරුම ගැපෙන්න්නේ නැත. මේ අකු සල්ලයක්ට මෙයින් ආදීනෝ පාක මේ වගේ දේවල් ලබෙනනවය එනිසාමේ ආවාස මච්චරිය කළ මච්චරිය ලාභමච්චරිය දම්ම මච්චරිය මේවා වන්න මච්චරිය මේවාට මම ඉඩ දෙන්නන හදන. කදරිය කියනවාවෙටන අන් හොදන. මම දෙන්නැත්නම් මට දෙන්න බෑනම් ම කටවාග ුනි අනන් දෙෙහක්ත් වලක්වන්න නැ ට දෙන්න පුළුවන්කම තියෙනවාන ඒදනකට මගේ හිත ද පන් මච් ේගන අපට කතාර ගොඩක් දේල් තියනවා ැි එක දවසක මේ එකක්ග හරි තා කරමක. ොද මේවා ආයි අපට කතා කරන්න අවස්ථාවක් නොලබෙන නිසා මේක පාර කතා කරල ගෙනගන්නට ඉගෙනගන්න. තයි ච්චලය කියන එකක පංත්න්නේ පහල වෙනවා වංචක කධර්ම විදියට. ගෙන ංච ධර්ම දකහද මච්චයේ පහලවෙන්න අර පරක්ෂණ ේසි ැ දන් ි තුමක කෙනෙක් දංස ට හ හ රිද. මෙයා මොකද කරන්නේ මෙ කල්පනා කරනවා මේ කරන වැඩද ද්ඩිනේ. මේවා කලත් ඇති මේ වගේින් ලොකුප්‍රියෝජනයක් නෑනේන්න ම ඒක පරික්ෂ කරන ඒ පරීක්ෂාකාරිතා වේශයෙන් එන්නේ මේ වංචනික මච්චදී. මොකද වෙන්නේ අවසානදී. එයා යාහිතන මම් මේක පොඩ්ඩ හොල්ල බල්ල දෙන්නම් අන්න. යයාගේ දීීමමත්්‍යවරයි. පරික්ෂාවත් එතනින් වෙරයි යි දෙන්න තන්නෙත්ේ පරක්ෂාවහිතන්නන හැබැයිෙනෙක් පරික්ෂ කල ඇත්තරම වෙනවා හොඳ නරකද ක කියලා දෙනව. එකට මෙන්නම මේ මචරයෙන් ේලලා එක ප්‍රක්ඥාච කියන ෛයිසක යදීම බවට පත් වෙනවා බහම නැතුවයාගේ පරීක්ෂණය අ දීමත් එන්ම කෙළවර වෙනවාවනම් මතක තියාගන්ඒ රීක්ෂණතා කාරී වේශයෙන් නාවේ වංචක මචරීම කෙනෙ දියයුතු තැනදී පරක්ෂ කල දෙන්නන් කියලා වසානදීක මතක කරල දාන ස්භාවේ. ඉලඟට ඥාන වේශවී. ය කලෙ ම හොඳ ො යවාකල හිතාගන පහලවට මසරෝකම. අරවගේ තමයි දැන්කවර හරිකිනෙක් දාායක්ක් මනයක් දෙන්නනකොට කල්පනා කරන මම මේදේ වියදම් කරීමෙන් පලක්වෙන්නේනෑ මම එකට වියදම් කළත් මේකන් වෙන වැඩේ ලෝකට අනර්ථයක් සිද්ධ වෙන්න. එනිසා මම් මේක වේද නොකලත්ම වැඩය කරන්න පුළුවවා සාම ම කරන වියද හරීම නිශ්පලයි කියල හිතල ඒගැම කල්පනා කරක කල්පනා කර ොයකුත් හෙතු යොක්ති දාගෙන වැඩේ මගහහිට භාවටිකන යන වේශයගෙන මච්චරිය කියල. තමයි කියන්නේ දෙවැනි වංචක ධර්රමය විදිහයට. ළඟට තවක් න අර්ත සං රක්ෂණ තා ේශය ංච ධර්මයක් දැ සල්ල හම් කරග ොක ල් ර ල් ො න්නේ. නෑ කියල අපිට කන්නත්දේ තේර නද පද ඒනිසායි අප හැමදෑම කියන්නේ මේ ගස්කොලන් විනාසරගන සල් හම්ප කරන්න අන්නපා මොක ගහක් කොලක් තිබොත් අපට ඒකින් කොලයක්හර කාගෙන ජීවත්වෙන්න පුළුව ගහිතනෝ කරපංච හක්තේනවාගේ හර පංච සම්බෝලකුයි බතු හලා ජීදත්වෙන්න බයිද පුුවන් ඔයි පෙන්හ තුළ කරපිච ගහ පල වික්කාහම කර පිච දහට ඔයි පෙන් තුලට සල්ධි කන්න පුළුවන්. ෑ නි ිග ඇත ර හ දිච් මක මනිස්ු දැන්මත් ේරුන්ගත්තුත් මනුෂ්‍යගගේ ීන මලි වශ්‍යාවන් කලාබිල ඉන්න කයි කියලා අපිටම. විශාල තැනකට අපේ හිතරයන්න පුලුව පිගත් දැ ල නිස්සන් කාලා ිල නවන ඇ නේද හම ප ල පිර ඔයි පිග තුල ද හ ල වාාගන්න ඔයි පිගිතුලට නිදසේ කාලබිල ඉන්න පුලුවන් නේද. නිිං ස්පරිතාාාව වලින් හෙදවනන්තාවම මේව පින්ගත්න අපිටරන්න බැරි දේල්න්නේෙේ. එනිසා හම්බ කරන සල්ලි අවශ්‍යතැන්වලදි වියදන්කරන්න නතිකම එක තමයි මේකට කියන්න හැයි හෙමයි කාරණී වේදම් කරන්නටත් හොදන අකාරණී වේදකරන්න නැතුව ඉතුරගන්නත් ඕනි හැබැයි ියදං කරන්න කාරණාවක් කවට පස වියදන් කරන්න නැතුව මම් මේක පරිස්සංකරන්ට ඕනේය. කියලා හිතලා අරක සංරක්ෂණතා වේශයෙන් පහලවොනොත් ඒ පල විිදිපි ද මසුර බව තමයි. වියදන් කළ යුතු තැනදී ියදන් නොකරීම වඩම ඉතිරිකිරීම් වශෙන් එෙන වංචක. චර කක සේපත් කල තියනවා ල්ඟට විචය දාන ේශයනුත් යන විච දාානතා කියල කියයන්නේ දන්දෙන් ඩෝනි අවස්ථාව කාවට පස්ස මසුරගගේ පින්ගත්න හිතේ එනවර දෙම සා දන්දෙන්න් ෝනි කියලා කාය. එකකන් අර දෙෙන් ගන්න කෙන සිල්හයනවා හරිද ළඟට දොකසේ හයයාගත්තුමින් සල්ලී. ස්ථානී ේදම් කරල වැඩක් නෑන දෙ කියලා දනු මම දෙනවන දෙන්නේ මේදධනේ මහත් පල ෙන්ටයි මේ සිල්වොතුකමයිල් සිල්තාට දෙ නමස දුක්සේයරනන් දෙද නෑ කියලා ඇර ඒ අවස්ථාව ඉත්මවනවා කෙනෙ දෙන්න ලැබිච් අවස්ථාව ඉත්මවලා දැන් ඒක පිගත්ම ඇත්තටම මෙහෙම හිත්වල පස්ස වෙලාකේධානී මහත් පලවෙන් හරි දෙනවනම් ඒක විචජ ධානතාාවේශයට යන්නන්නේ හැබැයි ඒ අවස්ථාව ක්මුවන් විතරක් මෙන්න මේ කල්පනාව පවිච්චි කරනවා ඒයාගේ කල්පනාවත් එතනින් නිවරයි. ීමත් එතනින්ම කෙලවර භාවයට පත්න කෙනයා පහ එක දෙන්නේ නෑ අඒකට කියනවා විචයේ ධානතාවේශෙන්න මච්චරය කියලා ත්‍ර මේක ඒ අවස්ථාවේදී ඒවස්ථාවිත්මුවන්න පාවිච්චි කරන වංචක මච්චරිය. තෙරුණාද. ඒ අවස්ථාවදි බේරන්න තමන් පවිච්ි කරන වංචක මචර ර්තම මචරය කියලක හර දෙ පින්ග හරි. ඒලා එකක බලන් පරාර්ථකාමතාවේශෙන් වංච දධර්මයක් යන කියෙන පරර්ථ කාමත වේෂයෙන් චරය පින්ගද දිික බයාානක ඒක වෙන්නක හොමද දෙදන්නවන්න දුගේෙකු මගේ මංඟගාවට කිය හර ඉල්න්නන්න. පාර්ථකාමතා වේයෙන් කහොද පාලන යා කල්පාකන මින් නිකන්දීලා. මෙයාලට නිකම්දදින්න පුදදු කරත්තුත් මයාල සේක් බට පත්වන තත් ලක ෙක් ාට පත්ව මට කරන පර ධියක්කයක. එනිසා මම්මයාට කරන්න තියේ හොඳම දේත මයි නොදීන්ද. අන්න බලන් පින්ගත්න්නේ. අර ඉල්ලන්න ආපු කෙනට අර්ථයක්ක්සිදු කරනවා කියලා හිතාගෙන. පරාර්ථකාමතා වේශයෙන් අ යවස්තා වික්මුවන්න පහල වෙන මච්චරයට කියල. පරාර්ථකාමතා වේශෙන්ගෙන වංචක මච්චරී කිය. තුළ ේනම මචර කචර ප්‍රබේධ තියනවාද කිය නි දැ ත් න මුද මච් තද මචර කියලා කියයන. කෙන මචර ද කාරයක න මුද චර කෙලකිව මම් පලවි යටම කිය මච භාවේයට ද මචරය කියලා කියන අරකපු කදරය භාවේට අ. අනි තයත් නේවා ලක්පනනිකට කියනවා තද මචරය ක ද මසු බා කියලා කියන. මේ මච්චරේ කියනක පිගත්නී විග්‍රහ කරලා තියෙන්නේ චේතසෝ විරප භාෝති දට්ටබ්බු. සිත විරූප භාවයටට පත්කරනවා පිගත්නී කොමද කරන්නේ සිත විරූප භාවයට පත්කරනවා අන්නේ විරූප භාාවයට පත්කරනකට කියනවා මච්චරී කියලා. එනිසා මතකතියාගන්ද තමන්ගේ සෙතම මච්චරීෙන් විරූප භාවයට යන්න දෙන්න පා. පිගනීම රිසියාවයි මචරය කියන දෙකේ වෙන සතමයි ඉරිසිියාව බහිද්දා රම්මණිකයි. මච්චරය අද්‍යත්තා රම්මණනිකයි ගැනෙ. රසියාාවත් වෙන්නේ බහිද්ධ අරමුණු මුල් කරගෙන ම්චර ඇතිබෙන්නේ ඇතුළ අන්ත අරමුණු මුල් කරගෙන මේ තමයි මසරු කම ස්භාවේ ම හිතනවා යි පිග තුල්ලට අද දවස්සේ අප එක්ම එක චෛතසකය ගැන කතා කළේ මනවද මච්චරිය කියන චෛතසකය පිත්න යම් තරමකට වේගයේ මේ ධර්ම දේශාව සිද්ධවෙන්නේ යම් තරමක වේගයන්නේඒවට කාරණ තියෙනවා හරි වේගයන් කියලත් මේ මච්චරය පිළිබඳවත් කතා කරන්න එක පැයක්ත් අපිට ගියාන මේවා හිමින් හිමින් අහෝත් සතිගාන අපිට කතා කරනන්නේ මච්ර පිබඳව දේවල් තියෙන යි පිගුතුලට සතියකට සැරයයි ධර්ම දේශනාවක් ඇහෙෙන් ගැන මේ අපි කතාකර කියන මමාත්‍රකා පිළබඳ එතකොට ැං අද ච්ර ගෙන ාග තා ර ච ර තු ාගේ ළඟ සතිය කතා කරන ියත් ප තු ද ද ද මතකයි. එනි මේක ච තක පිළිබඳ එක සි කතර රග ච ත ක ප තු ලන්න ල දස ප දාාරන හරගැනතාකර ළඟග ලෝබ දිිට් මානගෙන. ඟට ඊළඟ දවස තම ඊළඟ දෙකතාකර දෝ ක්කය දෙහද එකයි. ඉතිං මේවාගේ දීර්ග විස්තරයක් එක චෛතක ධර්මයන් පිබඳව කරන්න වෙන නිසා තමයි තර විදියකට මේ ධර්මම්දේශනාවන් වේගෙන් සිෙද්ද කරන්නේ. අනිත්තක මේ ගැඹුරු කාරණා විශේපංගත්න්නේ එන මේ වැිකත් අමාරුවයිනිේ අමාරෝ කියැන මේවා තේරුම් ගන්ඩෝනි. මේවා විශෂයේ ඔබට කල්පනා කරලා මේ බනහන්නවස්ථාව දුන්නොත් එෙම වෙන්නම කද දන්නවා. ම කිය ල් . Zo自己, 你跟那個妙子,所以母親, so එක්තර වේගයක් කඳෝගෙන කියන්න මේ ධර්ම දේශනාව. එතකොට අර ඔයිපංග තුල්ලාගේ හිත අප කියන්නේ මේ පිළිබඳව හිත ෆෝකස් වෙන. මේ පිළිබඳව හොඳට හිත අරමුණ වෙලා ඒරමණන හෙසි හෙසරේතතියන ස්භාවයට වික් විාරකෙන්න්න චෛතසකදකේ ප්‍රයෝජය ගන්න තමයික යම්කිසි මට්ටමකට ේගෙන් කියයාග යන් ති මං හිතන ඔයිපිග තුලට මචරය පිඳව විශාලා ඔවබෝධයක් කියන්න ඇති කියලා? තවත් අපිට මේ ගැන කතා කරන්න තියන පින්ගත්න්නේ කොක්ුච්චය කිය චෛතක පිළිබඳව විරයි කොක්ුච්චේ කියන චෛතසකින් පස්සේ අප සිද්ධ වෙන්න තින විද විචා කිය චයිතසක තුන පිබඳව කතාරන්න තිගේ චයිතසක තුුණන පිළිබඳවම ඊළංඟ සතියකවර කියල දෙන්නර කල්පනා කරන්න එතකොට අපපි ඊලළඟ සතියෙන් අකුසල ජයිතසක පිළිබඳව කතා කරල ඉවරයි. හිපත් ීමත්මන් ැ දිම කරන්න. මේ අ අපි කතාරන ලබ දිිට්ටිමාන ද ෛතසි ධර්ම කිහිපයක් පිළිබඳ. මේ වගේෙන් පින්ත්ති ශෂම ය. දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච. කියන මේ චයිතසික හතර නවද. දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච. දේශය ඒරෂයාව. චරය සහ අපි කතා කලේ නැති කුක්කුච්චය කියනක පිබඳව. අපිට කතා කරන්න වෙන්නේ දේශසාගත සිද්ධකත් එක්ක. එකන්න මේ දේශ ඊරෂයාව මච්චරය කුක්කුච්ච කියන මේ හතරම චෛතසික හතරම යෙදන්න පින්වත්න්නේ සිත් අසූ නමේීම සිද්ධක විතර. උනොද සිද්ෙක දෝමනස්ව සහගත පටීග සම්පයුත්ත අ සංකාරික සිත සහ, දෝමනස්ව සසාගත පටීග සම්පයුත්ත, සසංකාරික කියන සිද්ධකත් එක්ක. මේ ට කියන පින්න්නේ දේශමූල සෙත්ති කියලලා දේශමොල සිත් දෙකයි තියෙන්නේ. එතකොට දේශ ඊරෂයා මච්චරිය කුක්කුච්ච කියනම හතරම ඔක්කොච්චග අපිතාම කතා කලින් නෑ. නමුත් මේ කතාකරපයවයදෙන්නේ දේශ කියන චෛතක දක්තෙක්. එතකොට අපිට මේක එකකදයක් හිතාගන්න පුළුවන් මේ ඉරිෂයාව මච්චරිය මේ ඔක්කෝම ැවිල්ල මොනවාගේ ප්‍රබේදද. මේ දේශයම ප්‍රබේද. ඒරෂියාව කියන්නෙත් පින්වන්නේ දේශීමම ක් තර ස්රූපය. ඒකට ේශයාව කියන චෛතක යෙදන්නේ නිසා මොකේයද දේශ මූලික සිප්පුල විතරයි. චර කියල කියන්නේ තක්තරාවිදක දේශය කියෙ දේශයක ප්‍රබේදයක්. ඉල්ළඟට දවේශය කියල කියන්නේ කොහමත් දවේශය අපට තනදි පැදිලි. අන මේ සැතිවිලිදිවෙන්නේ ඒැන දේශය කියන චෛතසික යදනවා. දේශය කියන චෛතසික යෙදෙනවා. ැයි ලවත් භාාවටත්වෙන්නේ එක්කු ඉරශසිාව එක්ු මචරේ. ඒරෂයා බලවත් වෙන තැංවලදී එ ඒරෂයා කියන චෛතසිකගේ ඒ සිතේ බලවත්භාාවට පත්වනකොට මේ සිත ගන්නි පිනගද ඊර්ෂයාස්වරූපයක් හැයි පහලන සිතමොක්ද. පහල වෙන්නේ දෝමනස් සසාගත පටීග සම්පයුත් අසංකාරයක සිදක් හෝ සසංකාරයක සිතත් තෙරුණු අනේද මන්මේ කියනක. චර කියන ෛතසකේ පහලවෙන්න කොට පහල වෙන්නෙ, දේශසාහගත සිද්ධකක්මයි. හැයි A සිත්්වෙල මච්චරය කියන චෛතක ප්‍රබලවැ ඒක මන් පිබදුව කියද දෙන්න කලබල වෙන්න ප බේ දෙන්න කොතන දවේ දෙන්න කො ෙ කො න න්න කො සව වල ට කියල දෙන්න. තින් මේ සිද්ගනක කියදව තකරන්න නි රණාවක්තියන පිබව මතක්කරන්න. පිනති මේ තරම දේශනාවන් සිද්ධ කරනකොට මෙවමේ පොත්බලාගෙන. වචන කටපඩන් කරගෙනම විරක් කියන ධර්ම දේනා නේ නිසා මේ බොෝ ධර්මදේශනා සිද්ධවෙන්නේ දස චයිතික ධර්මි පිඳව කියනවා කිය හිතලා ධර්ම දශනා සිද්ධ කරනක තමයිරන්නේ. නිසා සමහරක් විටක මේ වචන තියෙනවානි දැන් අතිගේක යම් යම් වචන සංකාරික කියනක ත අසංකාරික කියල කියවනා කියල්. නමුත් මේවා අධ්‍යාශෙන් ්‍රහණය කරගන්න තමන් තුළින්. අපි කියන්ඩෝනි මූලිකාර්තය තමයි මේ කියන්නේ. ොට මේ ොක්හෝ වනය හර්ම හ වැදීමක් ුනුත් පින්ගත්න්නේ ඒ පිබඳව ධර්ම දශාවල් ද ව රදිදරීමටේනවා නමුත් ඒකා අර ධර්මවිකෘත්තිය සිද්ධ වෙනවා කියන තැනට යන්නේ නෑ හේතුවර ධර්ම දේශනාව කරනකොට සිද්ධ වෙන වචන පටලීමක් මිසක අර්ථය කිෙසි ලැසකත් අපේට හානි කරලනේ. තිය නිසා ඒවා මතකතියාගන්න හැබැයි අපි බොහොම වගීමක්. හම ධර්ම දශාවන් නැවත නැවත කල්පනා කරමින් සිද්ධරන්න හෙම සිදු වැරදක් වෙන්න නැති න්න යම් තැන කහෙම වැදක් වුණුත් නැවත ඒසිදුවච්ච වැද විතාම විස්තර විග්‍රහ සහිතව අපි ධර්මසාකච්ඡාව තුලද විස්තර විග්‍රහ කල දෙන්න බලාපොත්තු වෙන ති ඒ බවත්මට මතක් කරන්නමඕෝනි මොකද පෞගගේ දවසකහෙම එක්තර සිදුවීමමක් වුණා ඒසිදුවීම මුල් කරගෙන අපි විසින් ඒවා පිළිබඳව ඔයිප තුලට කියලදීම අපි කරන්ටෝනි යුතුකමක් බව අපි හිතනවාකට හේතුව තමයි අපිට වැඩියම්ම වටන්නන්නේ ඔයිපං තුල නෙේ ඒකයි අප ොපංග තුලලා රැකගන්න න න්න මංකය පු පන පපද ෑ හ ම දදි ප ොත් අප වැඩිපුරම වට යි පං තුලනේ වැඩිරම් වටි ම ත් ම්පික් ධරම යිපංග තුලට වැඩිපුරම වටින් න අපි වනමයි කාවද. සංගරත්නයරත් වඩා ධර්මරත්නය උඩනැත් දෙන්නේ. සංගරත්නයයටත් වා ධර්මරත්නය උඩඉදින්නේ. තිකොටංගරත්නය කියනක එලියට පිළිබඳ වන්නත් ාගතුන්හස ධමරත්නය නිසාම. ඔයි පෙන්ග තුලට. එවැනි අවස්ථාවන් වලදදි තමන් මෙහමයි පියහනහා මුදුවන්ගේ හරි හතාාව අමුදෝ කියයන කතාව තම ැි පිළිගන්නේ ්‍රපිට ෙන යයික වන්නන්නේ එහෙමෑනවාට වඩා ධර්මරත්නේ පිරෙක්ෂල ධර්මරත්න්නේ තියනක සංගරත්නය කියනව නම් එ ගරු කිරීමටෙන්න්න ධර්මරත්න්නේ ැති දේවල් සංගරත්න විසින්කිව එකක ප්‍රක්ෂප කරන්න නැවතේ සංගරත්නය හෝ සාබිදහසේනමක් විසින් ඒ ධර්මකාරණාවන් නිවැරදි කරනකට. අන්තග්‍රහහි නොව ඒ ධර්මකාරණාවන් වල නැවද තමන්ගේ හිත පිහිටවාගන්න දක්ෂ. පෙරිිසක්වාට පත්වෙෙන්න්න. එනිසසායි බව මතක්කරමින් අදස ධර්මදේශනාව ලැිච් කාලය අවසනිසා මින් හට ධර්මදේශනාව සිද්ධ කරන්නේ ැහැ ප්‍රර්නා කරනවා හැමදෙනනෙක්ව රස් කරගත්තු. කොසල ඥානය ධර්මඥානය ප්‍රර්ථනය බෝධියකින් උතුම් නිර්වාණධාතුව සුවසේම සාක්ෂාත්වීම පිණස පවතින උතුම් පාරමිතාවක් බවට පත්තේවා කියලා කවුරුත් සාදූ කියලි ප්‍රාර්ථනාවක් ඇතිකර ගන්න. අද දවසේ මේ උතුම් ධර්මදේශනාව. ලංකාවාසිී ලෝකවාසි බොහෝ දෙනෙක්ෙ හිතසූ පිණස ශ්‍රවණය කිරීමට අවකාශය සලසාදමින් ධර්ම දානමිය පින්කමට සබන්ධ වෙමින් කටයුතු කරෙන බව සෙපත් කරලා තියෙනවා දායයිකත්වය රගෙන කතර ගම බරණ මාවත අංක විසිට නිවසහි පඩිංචි ලල්සිතා ගමගේ ඇතුළු දරුවන් විසින්. අද දවස මියුතුම් ධර්ම දශනාවේ දායිකත්වය රගෙන කටයුතු කරන බව සෙපත් කරලා තියෙනවා. අරමුණ වශයෙන් සහේපත් කරල තියෙන මාතර මකාවිට ශ්‍රීපාලි නිවසෙහි විසූ අභාව ප්‍රාප්තව වසර දහයක් සපිරෙන. ජමිස් මකාවිට ගමගේ පියාණන්ටත් වසර දෙක මාරක්ගත වෙන කමලා සමරසිංහ මෙහැනියන්ටත් කතරගම විසූ ජානිස් අප්පුහාම ගාල්ලගේ පියානන්ටත් සෙරිවර්ධන මැනිික්කාමිණී මෑනියන්ටත් පින් අනුමෝදන් කරන්නත් ඔපුල් ගාල්ලවත්ත මහතාගේ ව්‍යාපාර දෙවුණුවට ශිහාන් යහන්ංසාකෙන දරුවට නිද නරෝගී චරජීවනිය සහධ්‍යාපන කටියතුළ සාර්ථකත්්‍යය පතාාගෙන මේයඋතුම් ධර්මදේශනාවට දායිකත්වරගෙන කටයුතු කර බව සේපත් කරලා තියෙන ර්ථනාව ඇතිකර ගමු නම් සහාන් කළමිය පරළු න්න්නට යදු සියලු ඥාතීන්ට මිින් අන මෝදන් ේවා සසාරජීවිත සුවපදභාවවිට පත්තේවා ප්‍රාර්ථනයේ බෝධීකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමීවේවාකල ප්‍රර්ථනාවක් ඇතිකර ගන්. එ වගේම නම් සඳාන් කරපු සසිර දෙනටම නිදුක් නනිරෝගී චිරජීවන ෞත්තම බුදුසුනේම ැබේවා සීල සමාධි ප්‍රඥාගුණ වැඩේවා සියලූම යහපත් පැතුම් ඒ ආකාරේෙන් මිෂ්ට සිද්ධ භාවට පත්තේවා. ්‍රර්තනය බෝධීන් වෙත් නම් නැවතවාරයයක්ම බාග ම ගමට නවැට අද දවසමියකුම් ධර්ම දේශාව දායිකත්ව රැෙන ටයතුක හෙමදි නාටමත් ව ති හිත ත්‍රද හැමදි නාටමත් ලංකාවාසසි ලකවාසසි සෑමසල නාටමත් ෞතම සම්මා සම්බුද්ධ ශසනයම පාර්මී පුරාගෙන, පාර්ථතනය බහදයන්ගේෙන් තුම් නිවනිින් නිවීමට මේ කුසල් හේතුවේ වා අ කියිල කවුරුත් සාදු කියල ්‍රාර්ථනාවක් ඇතිකරගන්න. ප කන ෙර හාර ගම්දන නස සුන් ख ේശ ക്ക ේ ්‍ය ෘ්ි හ ස പങ අ ෝදන් කරග ත්് ස ියන් ර් തනය බෝධියින් තුുම් නිවනිං ුවසේම නි ේවා කියෙල කුරුත් සාදූ කියළ ්‍රර්ථනාවක් ඇති කර ගන්න දෙවියන්ට පि අනමෝදන් කරමු, ಆഹ ස්టച බുම්මට්ట දේවානාග මහිදදිකා. ంత ෝതවා చిරరකන්තු සාాසනం ආహసටటచ බుමට්ట දේවානාගా මහිද್දිిక pഞන්తങු മෝതതවා చిරరකතුు දේశනం ආక සට८చ බుම්මටట දේවානාගా මහිද್දිిక pഞන්తങුമෝതതවා చిරంరකන්తు මం පරతి සාధ సതು සිත්ති ස ත් රමිකට හල ින් පසුව ධර්මසාකච්ඡාවස සමගිනාව ම නවා. නතත් ඉරිදා සිටනය තසපුුව සමඟ සබන්ධ වෙන්නේ නිරිදා සිත්න තසපුේ ධර්ම සාකච්ඡාවයි අප ආරම්භ කරන්නට පළපොත්තු වෙන්නේ විශේෂයෙන්ම අනිතන්නේ මේ කාලරාමුව පිළබඳ කතා බභා කරන කොටම ලෝකයම යම් කරුණක් නිසා බිහිතියට පත්වෙලාගේ වොත්න වැරදි අන පසින් ඔවුන්ගේ මානසිකේ ආග්‍රතාවය බිඳීගිය මොහොතක් ෝක බොහෝ දෙනාගේ අතර ශ්‍රී ලාංකිකය නුත්තින් න්නොවා. දිෙන් දින ශ්‍රී ලාංකිකයන්ට පව ඇැමලාවට හිතේ බියක් ැක නම ඇතිවෙලා ඇති මේ රෝගේයට දැත්ත මේ කොවිඩ් දහනවය නවකරුණන අවසංගතයේ අපි පොයි මහත ොදුරුවේවිදකේ නතිින් කොහොමනමුත්. අපට පුළුවන් කමති බෙනෝන්ගේ හිතහදන්නට යම්තතාක් දුරටහ ඔවන් ආශර්වාදගෙනෙන්න්නට යම්තතාක් දුරටහ. ඕන් මේ ැබුණු විවේකය විරාමය නැතම් පීඩාකාරී ඒකාරී ජීවිතේ ධර්මය කියන උතුම්බපු ගුණන්ගේ ඕවන්ගේ හිත යොමු කරන්නට අපට අවකාශයක්ත්ති වෙන. අප රිද සිත්න දසපොත්තුළ මේ උත්සහදරන්නේ වැනි උතුම් අවස්ථාවක්කබට ජීවිතර ලංකරන්නට ධර්මානු ශාසනාව බොහම හොඳින් ශවනය කලා ඔබ අදදවසතුලදී මසුරු ම පිළිබඳ ප්‍රධානකරගෙන දේශනාව. හමදුන්හන්සේ සිින්දේනා කරන්නට යෙදනි, ඒයසුරේ වගේම වර්තමානම සිදුව තිබෙන අම් යම්. පීඩාකාරි තත්වය හැමුවයි සමාජයක් විදිහට අටක් විදිරි අපි ගන්නා වූ. ඇතැම් ක්‍රා මාර්ගයන් පිළබඳව ඒ වගේ බෞද්ධයන් විදිහයටට සහ ශ්‍රීලාංක කියයන් විදිහට ෞද් භික්ෂූන් වහන්සේනමක්විදිහිර අපට ලබාදදිහැකි උපදේශනය අන්තිබෙනවා නම් එයත්තව බට සමිපකරවන්නට. ත් ල න හතේ නවතවාර ොහම ගෞර ස ුව වෙනුවෙන් ප වි ලස්සනගම වනස ස දි කාර ජන රලපන ම්ම වා ව ස සදම් සා කචචා වුවෙන් පිළගන ලබන අවසරය ප හන්දරේ. හදර පි සාච්චවා ආරභ කරමමේ තිවති බෙන. ඇත්ත් එක්ක දෙ ොරුුණව සංගතය පිළිබඳ අපි. කොහොම කොයින් මොහතේ කොයි විදිහයට කතා කලත් මනිසු ගීතය ඇත්තටම බියක් තිබෙන්නේ සැකයක් තිබෙන්නේ යම්මාආකාරයකට කොයි මොහොතක අපවෙතම රෝගීතත්වය අපේ ජීවිතයට බලපායිද කියලා ඔවුන් යම් තැතිගැනීමකට ලක් වෙලා සිටින්නේ එනි. මේ අවස්ථාව වන විට එවැනි පීඩාවකට පත්වුණු ජනතාවට අපි හැමදෑම කියනවා ධර්මය සරන්න තමයි ඔබට තිබෙන්නේ කියන කාරණය ඇබැයි ධර්මයට හිත යොමු කරගන්නට පවා ැරිවු මානසිත්ය ඉන්න පිරිසුත්තින්නට පුළුවන්. එනිසා බෞද් ික්‍ෂූන්හන්සේ නක් විදිහයට බහන්සේෙන් මේ සාකච්ඡාවට ප්‍රේශය එතනින් බලාපොරොත්වෙනම අපේ හිත්පදන වැඩ පිගල ඉස්සල්ලාම අපි කළ යුතුයි නැතනොන් මොන උත්සාහ දරුවවා අපි ධර්මය කියාදෙනට ගන්නා උත්සාහයි පාපතයන්නට පුළුවන්න ඕවන්ගේ හිත තමන්ගේ. ීවිතය පිළිබඳ තිබෙන ඒවගේ තමන්ගේ පවුල පිළිබඳ තිබෙන ඒවගේ තමන්ගේ රට ගැන තිබෙනේ හැඟීමින් කයුතු කරන මහොතක වික්ෂිප්ත වෙලාතිබ මනස ඒ කාග්‍රක කරගට හැකිබුණෝවතින් හෙනිසා බහන්සිට බෝම ෞරුවෙන් අද සාකච්ඡාවේ ප්‍රවේශය ඒ තැලුණු පොඩිවුන්නු පීදාගෙන දුන්නු සිත්වලට මන්ත්‍රනය කමින් සාකච්ඡාවාආරම්භ කරනට ආරාධනා කරනවා. හම දිනික්ටම තෙරුවන් සරණයි පිගත්නී මෙේදිනවල ලංකාදේපය පුරාම එක් තරාවිදකට වියසනයක් අපට පේනවා ටිකක් බරපතල විදිහටම මිනිස්සුන්ගේ බොහෝ මිනිස්සුන්ගේ දිනිදා කටයුතු සහරුන්ගේ ධර්මමාර්ග විශේෂ පහුගේ දවස පැවතිච්, පෝය දිනය සාමාන්‍ය ලංකාව සිදු නොවිච්ච දෙයක් මංහිතන්නේ මම දන්නේ තිහාසය තුළ එකම පොය දවස කිසිම කෙනෙක් පන්සලකසිල් නොගත්ත මේගේ හරිම ටිකක් වෙනස් පරිසයක පරිසරයකටි මුහුණන දෙන්න සිද්ධ උනේම පංගත්නී මේ තියන ගෝලිය යම් කිසි වසංගතයක් එක්ක වුණ මං හැමදෑම කියන කතාවක් තමයි පින්ගත්න්නේ මේ ඔක්කෝම සසර ජීවිතය තියෙන බයානක පැතිකඩවල් අපිට පෙන්වුවන එකක අවස්ථා. එනිසා වගේ අත්තරම් පිගතුල වගේ ව්‍යසනවදී අපි හිතාාගන්න විරක් නෙම ඉධර්මය අවශ්‍යය ඒ හොඳට මතකතියාගන්න මේ වෙනි වියසන සසර ජීවිතය අපි වන්න. මේ එකක් විතරයි. මේවැනි ජීවි මේවැනී වනම අපේ දරුවපිට දරුව මැරිලා, අපි ඔක්කෝමකට බෝමවල් හ වෙලා මැරිලා අප අම්මල මැරිච්චගාන ප්‍රමාණ කරන්න. එහම යිඉලතින්න මේ අපි අම්මලා අම්මා නොවිච්ච කෙනෙක් මේ සසරි නෑ කියලා කියන පිගත්න්නේ. තාත් නොච්ච කෙනෙක් මේ සසරනේ බේ හාගෙදරන්නයි ඔබ ඉසරහහියින්නයි ඔබේ දරුව, ඔබේ දරුව ඔබේ අම්මවෙලාතියනව සහරක් වෙලාවු මේ තමයි සසර ස්වභාවය. හැබැයි හැම තිස්සෙම වගේරත්්‍රරම් පින්ගන්නේ අපි ේදේවල්. වැඩිය දැනන්නේ නැතුව අපි මේ ලෝක දුකට මහුවවෙෙන්න්නේ දැම මේ කොරෝනව සංගතයත්ක යම් කෙනෙක් මානසිකව ඇතිල ඉන්නවනන් සහරුන්ගේ ඥාතීට මේක හැදිල ඇති සහරු මේ වෙන කොට අර නිරෝධයනය වෙලා ඒමානසික පීඩාවෙන් සමහරු ඇති. ඉඟත් මේ ඔක්කෝටම මම එකවචනයක් මේ ශාසනය ඔබට පෙන්න්නන්නං ඒ තමයි අවිද්‍යාව කියන එක. අවිද්‍යාව කියන ගතිය හොඳටහගන්න මේ කතාව. අවිද්‍යාව කියන ගතිය පිළිකාව ඔබ හැමෝගෙම සිත්වල තියෙන පිළිකාව. ඒ අද්‍යාව කියන පිළිකාව තියෙන නිසා මයි. මේ කොරෝන අනෙවි පිළිකා රෝහල්වල් විවිධ අයිICූවල බන්ධනාගරවල විත තැන්වල එල්ලුම් ගස්වල හැමෝටම මේ නරක විපාකවලට මූුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ මේ වසංගතයක් එක් නිසා නම. එක්කම හේතුවතමයි පිවත්න්නේ. අවිද්‍යාව කියන එක. එනිසා ඔබ නිසක්කවම දැ මේ කොරන හොඳුුණනා ක කියෙන තන්න හුණනිකා. හොඳවුුණට පස ඔබහිතන්නන්නේ ප්‍රශ්ටක්ක විවරයි කිය. ඔබතුලාර අවිද්‍යාව කියන පිළිකාව තියන කම්ම. Ober ට මේ සසා ජී මේ ප්‍රශ්නවට මුුණ දෙන්න සිද් වෙනවා. එනිසා පිංගත්න්නේ ධර්ම්මය මයි එකම පිළිසරන්න. ඔබට මට අපි හැමෝටම කරුණ ැදිච්ායට නැති අයට ගෙවල්වල ඉන්නයට සේफ්ට ගනි ආරක්ෂිතාවව කරටවල් වල ඉන්නයට අපි හැමෝටම තියන එකම පිළිසරන, ධර්මයයි මොකටද කරෝුණ හඳරගන්න නෙම මතක තියාගන්න. කොරණ හොඳ කරගන්න නෙමේ අවිද්‍යාව හොඳ කරගන්නයි. අවිද්‍යාව කියනක තියන කම්ම මගේ පින්ගත්න්නේේ. ල න් ක ප ාවලට සා රජීත හුණ දෙ න්න සිදවවා. නි හෙදාම කියන්න. මේවාගේ ප්‍රශ් එත්තාා විදිහකට වරණයි මේ ප්‍රශ් මිනිස්සන්ට එන්නේ පෙරසනාවකට මට නන්දැන්න විදිට. හේතුව. තැම් බුදුරජාණන් වහන්සේනමක්කුණත් අවුරුදු එක් සීමමාවක්තිීන ලක්ෂෙන් හ ආවිශතියනකොට පහලවෙන්න. හේතුව. ඒකාලට ජරාමරෙන පකටන. තෙරනද වරණයි. එතකොට මේCEIයි ලක්ෂයි අතර පහවෙන්න වෙනමක්වත් හින්දනම මේ කාලේ මිනිස්සුන්ට ජරා මරණ ප්‍රකටයි. ඒ ජරා මරණ මේ ව්‍යදිී වියසනාදිය ප්‍රකට නිසා මිනිස්සුන් දධම හැසිර මහග අස්ථාවක් ලැබෙනන එනිසාවයි පිුතුල හොඳට මගකතියායගන්න. හර පරලු පිට හොඳයි වගේ මංකෑනේ කරන හොඳයි එනම අපි මේ නවත්තගන් උත්සාහරම අප ම පරිසංගම අපිත් පරිසං වෙනවා අපිත් අපි ගාවටෙන් හැමෝටම කියෙනන පරිසංවෙන්නකගේ හැබැයි මානසික වැදගෙන වැටලයිඉන්න. මේ තමයි ඔබට මේ ඔට ලබච්ච ඔපචනිටික් මේ ඔබට ලැබිචවස්ථාව. කාලෙකින් නොලැබෙන ධර්මය අබෝධ කරන්න ධර්මයෙන් හිතන ලබිච්මේ අවස්ථාපිනත්ති ඔබ මා සික වැටිඉල්න්නවට වඩ. අවිද්‍යාව කියන පිකා හොඳ කරගන්නවන් ධර්මයේ පිසරන පන් ඩෝනී කියකිෙන සංඥාවෙන් වැඩි වැඩීින් ධර්මී හැරන්න මේ ඔබට ලබිච් අවස්ථාව හිද ද ඇතරම බහන්ස ේනගේ මේ එකක වෙෙස්වලාගත්තු ආශිර්වාදයක් වගේ තමන් ජීවිතර ලංකරගන්නට කැත්ෙෙන් ඉන්න රටවාසී නන්නවා මොකද න හ මේය මේ අපේ ලංකාව තුළ සමාජයේ වෙනස්මගට හරවට හැරුම් ලක්ෂය බෝඩට පත්රගන්නට පුළුවන්. අපේ තිබෙන ආධ්‍යාත්මික ක්ති තරට වැ දුන කරන හැුම් ක්ෂ බොට පත්රගන්න පුුව අපිදකින දැන්ගේ ගේ. ගෙට දොරින් දොරට මොනවාහරි හෝ තමන්ගේම සවම්පෝෂිත ආර්ථිකටාවක් ගොඩනනාගන දර ත්සාහකුත් එක පැත්තගේ. අනෙක් පසින් අරභහන් කිවගේ ධර්මයට යොමුම නටත් ලොක උමනාවක් අපේ ඉතරට ඇතිවෙලා ිෙනසාහර මරණ බය කියන ප බය ඇතිවීමත් එක මිනිසුන් මේකින් මිදනමාර්ගේ හොයාගන්නට පෙළමෙනවස්ථාවන් පිළිබඳව අපි දකින සමාජමාධද්‍යඔසේ විටන් විට විධකාරන අ දහස්මතු වෙනවා. එනිසා සමාජයේ රටේ ජනතාවගේ යම් ආකාරයකට වෙනස්වූමගට හැරි හැ ලක් බ පත් ලා තිබි ොකිවොත්හීමම නිවැරදිී ඔබහන්සිත් කාරර්ණනාත්්‍රදින ඇති දකින ඇති මේ සමාජය දිහා බැලූහම. වරුණයියේ මේ ලංකාව කියලා කියන්නේ හරි පුදු වරට ම වැඩි අපි ධර්මදශන ඇතුලේ ගෙන අපට කතාකරන අවස්ථාව වෙන්නේ නෑ එකට හේතුව තමයි මිනිස්සු අපි දැන් මේ මේ ජාතිය රටගෙනතාරන්න ගත්තොත් වෙන්නේ මිනිස්සවරනයි නිර්වාණී බවයි පට ලෝගන්න එකන මේ ගොලන්ට තේරෙන්නේ. කොහොමද මේක ගලපගන්න කියල. හැබැයි මේ ලංකාව කෙළගෙන් හරි පුදු රටක් තැම්ම දක් පබෝගදවසක මේ අන්තර්ජාලය යම්ක ස්වීඩියෝක් හෝමමාරුවෙනවා මේක පින් කැතහිල රන්දරනක් මෙමයි කියලා. ඉතින් මම කියන්න මම කියන්නේ මේක පින් කැතහිෙල රන්ඩරනක් ද නැද්ද කියලා කියන්න ඔයි සෝබභනිටි කොක්කෝ මතාරක්න. පින්ත්න එංගලන්තේ අපි දන්න ඔය ංකාවවික හිපදනෙක් කොරෝන හැදිලා එක්කෙනෙක් මරණයටත් පත් වුණා. මේ මනස න පත් ද වරන ග ලන්ේ ෝක දවුණු රජිකල විරදධාවලිය ලබපුරට. ඇඳද ෑකල මනුසය හරෝල වල තිබා අවසසාහිධද මේ මනුසය ගද හුසග රුව ල මරණයට පත්වන කොට ක කෝල් කරකට හුස්මගන් අමාරුණනා ක කියල කිවල සහිනැතිවුණොත් එවන්න කියලලා ඉති ඒ මනුස සැ හි නඇති වෙලා හැයි පහුසෙහි ඇවිල්ලනේ හැබයි අපේ රට හෙමදවලන්න පිගත් මේ යුදහමුදාව. රි පොයාගෙන ගිල්ලදැන් අරමිනිස්සු. ඉස්පිරිතාලයට ගහම හරෝලය වන්නකට ේ රටින්. එෙඩු හොයාගෙන පේකට හැගි මුත්තු කරන. යපේකටියේම දැන් ෙඩවල්ට හෙත් කරන්න කලින් දැමේ මනිසුන්ගේ මාන්සික තත්ව ඒ තර දියකට ඒකනු හිතාගන්න පුළුවන් එකන යම් පිරිසකගේ දැන්න පේයට ලෙඩරෝගහොඳ කරන්න රත් කලින් හැගිමුත්තුව කරන්න වෙලා තියෙනවා. සම හොයාගෙන ගිල් අරගෙන ගිල්ල මේ තින ං් සම්පත් වලින් ගන්න ප්‍රයෝජන බල. දක කියන් මේක පින් තෙහිල අන්දර නක්නේ කිය. මෙවැනි පින් බිමක් මේ ලෝක කොහව තිීනොද බලන්න පින්ව කොච්චර සීපද බල අපට අපි මනුසේක්ගවට ගිහා. එත කොට ඊලළගගේ තම වරනයි ම ධර්ම දේශනාව ඇතුළිත්ම කතාව එක තැනකකි වවා. මිනිස්සන් අධ්‍යාත්මක ක පෝෂණය වෙන්න විත රක් නම. දැංවත් අපි මිනිස්සු තමන්ට කන්න ටිකක් එලවලොටික ෙද හිටෝ ගත්තු. වරන ත හ මනිස්සන් මක ෑ දංව නිස ෝක ීත් වන්නේ හල්ටි තියනවාන පොල්ටිකක් ගෙදර තියෙනවන. ම්බට හ කරරි පගත්න්නේ ෙද තියන ඔබට වම්බට බතුවවිික කරකාලා ඉන්න බරිද. එනිසා මේක ආශිර්වාදයක්. හැබැයි හමම කියන්නේ මෙතින් එයාට ඔබායිත් සුද්දවෙහ දන්න. මේ ලංකාව අපට ලැිච් මේ බෞ්තික සංස්කෘතිය රැකගන්න ඒකමඔට අධ්‍යාත්මක සංකෘ න අධ්‍යාත්මක වර්ධනයවීමට බලපා හේතුවක් බවට පත්තේ. ති මේක මහෙමර ැතුව ශේෂම. ම රාධනාව කරන වරුණේ පිට ගම්වල එකග වි ශේෂම උත්තුරුනැග ගැ හිර අන්වවාද පුරේව වගේ පැතිවලින්න්න මනිස්ස න්ට ලා ො පැත් ම් ත් ල හරුන්ට ෑම ල්ටි ඇ. එනිසා බ ෙවල්ල ල් තියනව ඔබ ඔබ ෙවතු තියන බ තියන ල සල්ිවලට ට න්නා. ඔබට ොලුවන්න්න හල් ලව හල් ල තු කල ට ච්චර කල් හිංඟාකාපපු අපේ හහිංසක ම වචනයක කිය යම. ගන් යද පහහින්ක ස්පේ නැති අම්මල තාත්තනට හොයාගෙන, දෙන්න ක්‍රමයක් හදාගන් තමයි අවස්ථ. ස දැනුත් සල්ලිවල්ට අට වෙ සල්ලිමත්තම ඉන්නවට වඩ. අපේ රටේවරුණ නැතිවිච් ෞතික සංස්කෘතිය අධ්‍යාත්නක ගොඩනැගීම ගොඩ ගගන්න හොන්ද ශරවාධයක් තමයි මේ කොුණ केක. බහන්සේ දේශනාාවවිහි පත්කරපු මේ මසුරුකම අජීවිත අත්තරන්නට ලැබුණෝ ආශිරවා ධයක් මේලිල කියන්නේ. පැ පැ ලිව මසු. ැ ක් ට හි න ම ගේහි වෙලා ට ුරත් දෙක් තිබබ ම න්න ර . හැබ ල් ති ංකර . ටත් න ක් ෙද වි . පොතියාගන් මැරන්ද පිින්වඇති දැගිට තේරනදමේලෝක හිස්බව. හිනිසා තමන්තුල තියන මසරුකං අනිත්තයට කරපු ීරිසියාකන් ඒගොලත්තක තිබ තරහමරහා ඔක්කො මතක කරලා එක හුස්මට ගොඩනගන්න ලැබි චාශර්වාදයක් මයි මේ කරනාා කියරකියි. ඒය අතරතුර යම් පිරිස් සිතය ස්වාවින්හන් සබහන්සේත් මන්දක් ගේ සතියේදී විශේෂෙන්ම මුහුණු පොතේ සටහන් කරලා තිබෙනවා අපපූරු කවි පන්ති කිහිපයක්. මේ අපි ගෞරවනිී මහා සංගරත්නය කර ප්‍රමාණ ෞරුවෙන් හයල බල අපිහාමුදුරනනි දාානික ලැබුණ අපිහමුදරණනි දානට පොනුවදමොහරි රගෙන්න්න දෙහෙම කියලාහන්න තරම හොඳ කැන්නේෙ තමන්ගින් හිට වියයුතු යුතුකමක් සේ සල කළ අපි අපි ගෞරවනි මහා සංගරත්නය දක්වන ගෞරවයක් සේ සලකළ මෙහස්ථයි උන්හන්සෙලා කෙරෙහිත් සොයා බලන එවැනි දනට පිනට යමෝ පිරිස් ඒ අතරඉන්න. පැහදිලියව මෙකැන්නේ මකැන් අපේ මිනිසුගරණයි මනුසකම මැරිලණ. ග අන් නිසයිකවම මන්දැක්කා අහිංසකම්මල තාතරට කෑම දෙන මිනිස්ස. මේ අපේ රටේ අප ස්වාමීන් වහන්සේලාගේ ධානී පිළිබඳව සොයිලා ඒ පිළිබඳව නිතර නිතර කතා කරලක කර්දර කරලා හොයල බල ලහල ඒ ප්‍රත්්‍යපහසුකන් සපයන මිනිස්ස. ම කියන්නේ පිංගත්න අපේ අපේ තුළ මනුස්සකම මැරිලනේ. හැබැයි අපි මේ මනුස්සකම කියනෙකට මලකඩයක් වද්දවගෙන.කෙන් අපේ රටේ තිබ් මනුස්සකම කියනකට මලකඩයක් වද්දගෙන ඉන්න අන්නේඒකයි. සමහර නිරාගමික මිනිසුන් විසින්. මේ පින් බිමට පින් බිමක් නෙවෙයි කියන්න තරම් අමානුෂීය තත්වයකට පත්වල තියන් නිසා ඔබතුල මනුෂක තියනවා අපි දන්නවා දැන් නිත්තාා ඇත මන්දක්ක පහගේ දවස වරුණණයේ. අපේ පජන ගතමන් හසලැකතුවෙලා මේ පිළිබඳව විශාල වගකීමක් කර යන ගගේ ර නි ස් හැයි ව පි නුෂ ගඩ ගත්තුොත් ැට ගත්තුත් අිකරගත්තු ්‍රබෝදම ර ගත්තුත් අපට පිගත් ේ සැ ල දයි ගමක් දිය ුව මව හන්ස දශාවද සහිපත් කලා ස්වාමීන් වහන්සේලා පිළිබඳව. ඇතරම ප හද මේ කාලය අපි දකිනව ගමින් ගම්ම භික්ෂූන් වහන්සේ අසරන ඇත්තන් වෙනුවෙන්. ලුවන් හැමවි දීම ද් කරන්නට පෙළිෙන කෑබීමටික වෙන්න පුළුවන්. අවශයම් තවත් උප කර දේවල් මොනුහරදවල් වෙන්න පුළුවන්. එඒවගේමනි පසින් ඕුන්ගේ ආධ්‍යාත්මිකව යම් සහනයක් ලබාදීමේ අතියෙන් පිරි සූත්‍ර දේශනා සත් ජායනා කරමින් පිරිත් පැන් ඉස්සිමන් වවිවාගේ කටයුතු සිු කරන. පැත්තකින් භික්ෂූන් හන්සේලා මේ අවස්ථාාවේදී ප්‍රමුකවමරට ගාමීවීම හරි වැදගත් කියලීමට තනොකද. අපේ මුරදේවතන් වහන්සේ විදිට භික්ෂන් වහන්සේලා සැල නි වන්හන්සේලා තත්ව ඇතුල ද කටයුතු කිීමත් එ පැත් ග අපේ ්‍රීලාංකි ජන හදවත්තුවට පොු හයයක් සැන්ීමක්ගෙන දෙන. ඇත්තම භික්ෂන් හන්සේයනකට තමන්ට පැවරච්ච වගේීමක් යන එඇන දැ උදදාාරයයක්ක ෙට වරන හම ික්‍ෂන්හසේමට ගදදුර ග මාන්යක් දේෙන. එතකොට තමන්ගේ ගොදුරු ගම්මානී තියන වැඩපිළි වෙල ආලනය කරගැනීම දක්‍ෂාව භක්ෂ වාහසිට තියෙන්න්නවවා ගැන තමන්ගේ ගමේ කන්න නැති පිරිස කවුද. ත්‍රේ පිරිසට කන්න දෙන ක්‍රමවේදයක් කන්න තිය ගෙල්දරකින් ඉල්ලහරි නැති පිරිසට දමී වගකීමක් ගන මේක වගකීමක්මත් නෙමේ. නමුත් අද වෙනකොට මේ විහාරස්ථා අරණ සේනාස නැසරු කරගින් හැදිච්ච සංස්කෘතියක් ැයි මෙහිම මේෙකුත් තියෙනවරුණයි එකන නිර්වාණී ලක්ක කරන භික්ෂුව. ඒගැන් මෙ වැනි පලිබෝධවලදී. මෙ වැනි පලිබෝධවලට මූලිකම ස්ථානයර නිකන්දී ගෙන සමාජටම බැහැගෙන මංකයන් අපි සමාජයට අවශ්‍ය කරන මූලික මඟ පෙන්වීම පිවිසින් කළ යුතු. ඒක භික්ෂුත්වය රැකගෙන සිල් පදවලට හානි නොවී අපපසන්නංවා පසාදාය අප හැදනඇගේ පැහැදීම පිනිසත් පස පසන්නානංවා බිහි ඔබාවාය. ප්‍රසන්නයගේ වැඩි ප්‍රසාධය පිණසත් කටයුතු කිරීමට භික්ෂුව දැනගත යුතුමයි. ඒක නැතුවගියොත්ත එහෙම වෙන්නේ. අවසාහිදි ගම රැකයි සාසනය විනාශභාවයට පත්වනනික කුත් සිද්ධ වෙන ඔයාස්සේ. ඒනිසා ඇත්තම භික්ෂ වහන්සේලාගේ වර්තමාන පෙනී සිටි හොදයි විශේෂමවර්ණී දැන්නම මේකෙ දෙැකප දෙයක් තමයි මේ විසනීද භක්ෂණ වහසලා ගොඩක් ඇලියට විල්ලා කතා කරනවා ම වියසනයට එහිවෙන කතා කරනවන් අපි ශවාසනීන ලොකුම් හාමුදුවරු පවා. හැබැයි මේ කැපවීම තියන්දෝනි මිත්‍යා දුෘෂ්ටික එකන්නේ මිත්‍යා දුෂ්ටික වාසනයට එරහිවෙන සමහර ශාසන ප්‍රතිරූප විනාශ කරන්න. ඒ දෙතත්තම බැලස් නැතිකයි මම හැම දෑම කතා කරන කාරණාව මේ දෙපැත්තම සමබර කර ගැනීමට අපි සියල දනමක පික්ුණත්ේෙන් එතන තමයි භික්ෂකීන් ප්‍රතිරූප ොඩනගෙන්නේ මත අපේ නතාවතුළත් අප හඳර දැන් බල මේදැන් රජයවිසින් පනවන යම් යම් නිර්දේශය නැත සෞඛ්‍යාශ විසින් ලබා දෙන්න වූ නිර්දේශයන් අපේ ජන සමූහයක් යම්තාක්දුරකොට හෝ ඇහුන්කන් දෙනවා. ඒ එම බෞද්ධයන් විශේෂ කොට. එන් අන්නේ ආගමික ඇතැම් කොටස් අපි දකිනවා සත පහට මේ ගණගන්න නැති අවස්ථාවන් පිළබඳව මං දැන හික්මීම ඉවසීම සහ අන්‍යයන් කෙරෙහි හි අනි අනෙක් අයි කරෙහි මෛත්‍රිය පැත්‍රවීම නතානිත් අනිකා කරෙහි. ඇසිතීම මේවා තමන් හිිතුර ඇැතිවටතම මේගේ මනුෂ ගුණ දරම් පවා හැල්ලුවට ලක්වෙලා වුනතින් ගිහිියන්නන්නේ. එතිත් මේක හොඳ අවස්ථාවක්ගේඒ තමන් තුළ තිබෙන ගුණියන් වැඩිදියුණු කරගන්න ඩත්මකද අපිදකිනෝ. ඇතැම් ප්‍රදේශවල වහලතියන මේ ප්‍රශ්නය නිසා කරුණනවංගයේ නිසා වහලතියන තැම් ප්‍රදේශවල ජනතාව. ඒ මොන නීති දැම්මත් මොනරෙගුුණාගෙනනාවත්. ඒවා කඩාබිඳගෙන අපි ඕන විදිහයට අපින්නේ කියෙල ඇැසිරන අවස්ථාවන් පිබඳ මේ එක ක්තරාදුරකට මහානයක් මුළ මහත්සමාජයටටම. වරුණැ මේ ේ රටේ බෞද්ධ මනිසුන් කවදාවත් ජාතිවාදශමතු කරගෙන කටයුතු කලනේ හෙම කටයුතු කලාන අද මේ වෙනකොට අපේ රට එක දේවාලයක් වත් එක පල්ලියයක්වත් නෑ. එනිසා අපේ රටේ ඒ මිනිසුන්ට කිසිම කර්දරයක් ඉනැතිව. වැඳ පුදාාගන්න ඒ මිනිසුන්ගේ ආගමි දධ්‍යථාන පයි දිකරන අවස්ථාව ද න්නේ සිහ බෞද්ධ ජනාව පි වුදන්ව. හැබැයි අද වෙනකොට අරුණයි ඔය කියන අර ආගමික සහජීවන කියන එක ගොඩ නගන්න බැරිතරමටම ඒ අ අනිත් පක්ෂවලමන් කියැන අනිත් ආගම්මල සහර මිනිසුන් කෙන වැඩිහිට අන්තමයි මේකට විශේෂම වග කියන්නනනි පුංචි දරුවන් අහින්සකයි ඒ මයිට ෙසිමයක් තේරෙන් රුණයි ගොල් ලොකවායි කිය ම හැර ලොයි වතේ මිල් ෝමි ැගෙන ැරම කියලා අරලමයි ඇතන්ට මනස් හදාගන්න එතකොට මේ වැඩිහිටි දේශපාල සමාජී ශේෂයෙන් වැඩිහිට ඔ ඒ ඒ පක්ෂවලින් ඉල්ලන දේශපාලන සමාජ මේකට වගකිව යතුයි මොක ඒගුල්ල ඒ සුල්ු චන්දටික අගෙන බලටන්න. ඒ මිනිස්සුන්ට වෙනම ස්කෝල වෙනම ප්‍රදේශ වෙනම පහසුකං මේ ඔක්කෝම කවල කවල අද වෙනකොට. අපේ රටේතින්බර ඒ ආග්‍රභාව අප රටේ තිබ සමිභාව ැති කරලා ඔන්න ඒ ැනටාදත් වෙලා තිනෙන. ඉතින් ඇත්තරම? තුලටත් ල හි න්න නටි කානවා කියලා හැබයි ද හ නෂ විදිහ ප්‍රශ් ගොඩග අප මනශ්‍ය දි ට හල ද ස් ලීම් ෞද්ධද ඔක්ම දවනවා පල නිියට අපි මනක්්‍යව දිට. කට හරියට එ එක මහ ම කියන සං යාවත් පංගත් ඔබ දන්න දන්න අන්‍යයාගමක පිරිස් වල්ටවත් කියල න්න පුළුවන්න ර පුළුවන්. අපි හන්තනද මේ කොරනාරෝගෙම මේ කොරුණාරෝගය තිබෙන කාලේනිසාව ගහන්සික දනන දම මේ කොරුණන ෝගගේ දිහා බැලූ හාම. හැමෝම එක ගොඩකට දාපු භාක්ත අපිට පේන්නේ බලවන්තයා දුබලයා කියලා එතකොට හැමෝටම් බලපෑවා ඒවගේ දුපතා දනවතතා කියල බදුන්න ප්‍රසිද් ප්‍රසිද්ධ කියලා ප්‍රශනයක් ඇතිකරගන හැමෝටමේ බලපාලා තිබෙනනවා. එතකොට මේ අපි අපිද මේීමම අලවාගේ අපි දනවත්. අපි දුප්පත්. එතකට අපි බලය තියනය බලවන්තයෝ. අපි දුබලයෝ. මකිලි බාහි ලෝගත්තදයක් එතකොට ලෝක තක් බලන්න කොට මවැනිව සංගතයා මයේ ද විරාසරන භාව ද බලුවන්ම පට පේන්නේෙ මේ දධර්මය කො පහන් ර කර හැම නු යාටම. ඇද බලාලන ෙන්නේ අපි දකින ඩු කර ට පත්තු ට ද ලට ල් ෝම නිදහසේ ජීවත්ව ැන ප්‍රබලයික හිතුවාට ඇතමයි ප්‍රබල වෙලා නෑන වගේ අවස්ථාවල නුෂයේ දට මස සරගන්න ලුවන් කිය මේ සත්ව කොට්ටාසයේ බොමසරන වෙලා ඉන්න අවස්ථාවක්. වරුණයියේ මනුෂ්‍යයක් සාමාන්්‍යෙන් උසස්භාවයට පත්ව යාගාවතියන ගුණ ධර්මවලින්. එකක යා කොච්ර ගුණවද. සිල්වද. ය කොච්චල අනිත්තයි උපකාරනවාද අනිත්තගේ සම්පදක රෂ කරන්නද තමන්තුල. රුභාවය කොචර නැද. මේ වගින් තමයි සාමාන්‍යෙ මු්‍යයේ ගුණධර්මභාවයට පත්වවෙන්නේ බලන්නකුවරුණයි ඒම මිනිස්සුන් අප කියනවා එයා හරියට දෙවියෙක් වගේ පලන්නක යා මනුෂ්‍ය තලේ ඉඳලා කවුරු වගේ හැසිරෙන්නේ. විීක් ව හැසිරෙනවා සහරුන්ටි කියනො බුදු කෙනෙක් වගේ මට පිහිටවන. අන්න බලන් එයාගේ මනුෂ්‍යත්ව යා ගුණාත්මක බාවවි හලට දාගෙන. ඒක කොච්චර හලට දාගෙනදක කිය නොන බදු කෙනෙක් වගේ කියන කතාව පවා හන්නයායට පුළුවන්කම ලැබලා. ඇබේ එතනින් මෙහාට තියෙන මම් මේ කතාවකි වටකමක් නෑනි. එතනි මෙහාට තියෙන වෛද්‍යවරු, ඉංජිනීරිවරු අරගොල්ලෝ මේ ගොල්ලෝමමි ලෝකය දීල තියන පට්ටම්. මේවට වටිනාකමක් පෙන්වත්නේ ගොඩනගල තියන්නේ. අපි විසින්ම මිසක් ඒක සවභා ධර්මය විසින් ගොඩනගපුුව එකක් නෙමේ. එනිසා ඒක සබහ ධර්මිට යි න ද ේල දේද ෛදවර ියදන මකද වදවරුටම හැද නද හදන ඉ පසල්ලෝ ප න්න ලොකු පොඩි බේයක් න ොඹබද කිරවාම කිරල පනද ්‍රි කුණා මලේද. ඇමරිකා වෙද කිස්සි බේදයක් මේ අපි විසින් දාාගත්තු පට්ටන් සමාජට අදාල නැපින්න්නත්. මකද හැමෝම රැකියාවක් කරනවන හැමෝම රැකිියාවක් කරන මිනිස්සු. එච්චන. හැබැයිවරුණයියේ. රකියාවට වටිනාකමක් දීලා, ඒ රැකියාවට ලොකු සමාජ සම්මතයක් හදලදීලා, ඒකොඩ නගාගත්ව එකයිතින් ඇත්තටම අවිද්‍යාව නිසාමයි. ඒ නිස ඒෝක මේ අවිද්‍යාව එකක වචනාර්ථයක් තියෙනවාවරුණයේ අවින්දධියන් විින්දධීති අවිද්‍යාට. එක නොකළ යුතු දේ කරනවා එකම අවිද්‍යාව ස්වභාවය. ඉළඟට විදය නොවිදතීති වි්්‍යා. කළ යුතු දේවල් නොකර හරීමත් අවිද්‍යාව ස්භාවය ඒතකො හිතාගන්නම්. මේ ඔක්කෝම ලෝකේ විසින් ගොඩ නගපු පට්ටන් පිගත්න එහම නැතුව මත් ඔබත් අපි කවුරුත් ගුණධර්මවලින් තියන වෙනසොමිසක වෙන්න කිසිම තැනකින් අපි වෙනස්නේ. අඳ අපේ විරාමක යොමන්නට සූදානම් විරමින් පසුවනවත් මේ සාකච්චාවතුර තවත් කකාරණා ගලපා ඔබේ ජීවිතර ලංකරන්න බලාපොත්වනෙන නිසා ඉරිද සිත්න තසපු සමඟ රැඳීසිටින් අපි විරමයක් සඳහ යොමුයනවා. ඒේ රමෙන් පසු නවතත් සූදානම්බෙන්නේ ඉරිද සිනෙ තසපු සමග ඔබ කිජීවිතයට ධර්ම ලම් කරන්න අප හම්ද්‍රෝණය ඔබොහන්සේ ධර්ම ේශනාව තුළ මේ ලෝබය දවේශය කාරණාපික බඳ ආතරම් ෙදිසීපත් කළ මසුරුකම පිල්බඳ වැැවිවශයන අත්‍රකච්චාලලා හැබ පහඳ දෙ බොහන්සරකිවගේ. බුද්ධකාලීන සමාජය තුළ බැලුවත් මෙ හැමෝම දෙඟ ධර්ම අවබෝධය කරන්නටම පළබන්න කියන කාරණ මේ යානැත්තම් අපේ ජීවිතිොච ත්සාහ කළත් ඇති ප්‍රතිපඵලයක් නැහැකිෙන කාරණය දිහා ැල හම බුද්ධකාලදිදුව අප දෙදක්න හම ධර්මය බෝධ කන වට පිටාව. දැන්ඒ එනිසා මේ ලෝබය දේශය අරවහන්කිව එක්තැනකමට මතකයි. ෝබ දේශයේ පාලනය කරන්න එක හොඳයි හැබ එතන මේ මෙතන මේ අපි කළයුතු දේ තිබෙන්නේ මේ සසර ගමනේදී ඒ සසරගමන නැවත්වීම උත්හගැරීමයි වැදගත් කියන කාරණය. එනිසා දැන් එහෙම ධර්මය අවබෝධ කරට බැරි පිරිස්නේ වැඩි වශය අපිදකින්නේ වර්මාන සජ බැලුව බදධකාේ ැලුවත් බෝදනටඒම ධර්ම ෝධරගන්න බැරුුණාන ඒවාගේ තත්ත්යක් තුළ මෙ මේ තමන්ගේ තිබෙන ලෝබදවේශ මොහමේ වගේද දේවල් පාලනය කිරීමට පැෙනබීම වැරත් ද අපේ හාමුරුවනතකට? වරුණයි ඒක වෙලාවක බුදුරජාණන් වහන්සේගේ ලස්සන දේශනාවක පුංචි සිද්ධයක් තියෙනවා ඒ තමයි ඒක දැන් අපි තමමුකු මෙන්න මෙෙම මං උදාහරණයකින් මේ පැදිිරන්න මොකදේ තියෙන කතාව කියන්න බැරිකතාවක් නිසා. ඔන්න දැන් කෙනෙක්ට රූප පේනෝව රූප පේනකොට අයටට ලෝබයක් කඋොපදිනවා. දැන් ලෝබය පාලනය කරනවා කියලා කෙනෙක් තමන්ගේ ඇස්කපාගත්තොත් හරිද. එතකට ැන් ඔය කියන විදිහට මම කියන්න රුණයි ඔය කියන්න ත්තනද? හිනංමට පුලුවන් මගේ මංකන් දෙකම කපාගන්නවා. ඇස් දෙකම කපාගන්නවා. නහයත් කපාගන්නවා දිවත් කපාගන්නවා මොන හොනහරි තියෙනව ඔක්කෝම ජාතිපාගන්නවා. එතකොට දැන් මගේ ප්‍රශ්නීය විසිඳිලාද නැද්ද. මම කියනසිගන්නේ බ්ලෝබය පාලනී කිරීම හොඳයි. ඉතාම හොඳයි නිකං හොඳයි නම තාම හොඳයි. හැබැයි ඔබ දන්නවා වශේෂ මීරි දසෙනෙත් අස පේද මටිකක් වැඩිපුර නිර්වානිලක්ක කරලා කතා කරනවා. ම ඔබ මේ කියන්නේ මග නොනවති මග නොනැවති නිර්වාණී ලක්ක කරලායි මේ කතාව කිව්වේ. ලෝබය කියනෙක පින්වත්නී පාලනය කිරීමෙන් පමණක් නවතින්න එපා. ඒකයි. මොකද ඒක නැවත්ත නූපදින ස්වභාවයට පත් කලි නැතිවුණුත්. අවිද්‍යාව කියන ස්වභාවම නැතිකරේ නතිවුණුත්. ආ පහෝ සැයක්ගිල උපත් තිලබන්න සිද්බෙනවා. අන්න අන්න ඒ අ අපි නවත්ත වොනි ඒකයි බුදුධාමි හරය? ඒ කියන්නේ හැබැ ඒ කියන්නේ? ඒක කනකං තාමහන ැනටම ලෝබ කරඉන්නවා ඒක කවදැරි දවසකමං කරගන්නන් කියලා ලෝබ කරන්න කියෙනනෙමි මොදමින් ෝබ දේශ දිි්ටිමාන ඊරෂයා මච්චරි යාද කකුසල දරමෝල විපා පොඩ න ප තු ළ ද දරම දේශන හ යන ම චර ගැන කිව යිප ප තුලට මතකද ංව තවස්තු ක්ගන තරමාව හන්ද ටුවරයාගේ. ඔයි පිගතදලට තිේනවී මචරිය කියන පැත්තක තියෙන කුසල දරම ආවත් අපිට කොච්චර නරක විපාකයෙනවද. තකොට හිතන් ඔොයි පිද තුල්ලා ලෝබය කියනක හිතේ ඇතිවුණු. ඇති වෙලා ඒ තමන්තුලින් පාලනය කරගන්නතුව දිගෙන්දිගට පවත්ව ගත්තෝ. මට නම ඒක හානිය තියෙන. ඔය පිංවතුල්ලටම සසරේ, අනිෂ්ට විපාක ලැබෙනවා මයි! එනිසා ඔබ ලෝබය කෝම හරි දතකට විකාගෙන හරි පාලනය කළ යුතුමයි. වරුණයිමම් පැහැදේකරේ එපාම්මන්න කින්ං සීමමා වෙන්නත් එපා කියලයි. නෙට කියන්න නුණේඒ එක එපමන්න කිින්ක් සීමාවීම දැන් වර්රයිහව බුද්ධකාලිකතාවක් ඇත්ත මේක කියනකොට හැමෝටම එක මට්ටමට නෙමේ යන්නිවරුණයි. කැන මේ මේ ධර්ම දේශනාව කියනොට මෙන්න මේ වගේ පුද්ගලිෝටිටක් මේ බනානවා සමහරු බනා හනවා දෙමඟද මසුරුකම ගැනකිව්වනි. අ මට මෙන්න මේකපු මසුරුස්භාවේ තියනවද. එක තමට ආදේශ කරගන්න පිරිසත් මේ බ හන. සමහරු මේ බනහන කොටහනවා ඒකනයා තමන්ගේ පැත්තටනෙමේ මේ මසුරුකමල්ල පුගෙදරකිාට තියෙනවා. එකනේ තමක් අමතක කරලා එහ පත් ෙදකි නඩිලට ඉරිසිාව කරකට හරි රින්න අරපුල හලා පෙන්ඩම රෂශාවං යක්තයි. හරඒගේ තම තමන්ගේ මානසික මට්ටම් වලින් අහනයි. ඒ ඒ විඤ්‍යාන මට්ටම් මම කියන්න පිගත්ී ඔබට පුළලුවන් තරම් මේක ධාරණය කරගන්න. දහ රිදවසක මේ බවදකු නිමාවවෙන්න මේක නිසකව ඔබට ේතුවක්වෙයි. එනිසා මග නවතින් නැතුවර අපි කියැන්නේ ඇලකින් එහාට පයින්න තියෙනව නං අඩුම මේ ගැට්ට දිහා බලන්න එපා කියනවා ඇයි ගට්ට දිහා බලාගෙන පැෙන්න්නොත් පනින්න වෙන්න ඇලට ඒහතික් එහහා බලන්න තික් ඇත බලාගෙන පහින්න නිසා නිවන බලාගෙන පන්න අඩුම මේ බලුවත්කින් හරි බේරෙන්න්න පුළුවන් වී. පෙහ දෙර මේ මසුරුකම පිළිබඳව සිහිපත් කර නිසා දැන් තමන් ගිදී රැකගැනීම්. අද යම් කෙනෙකුට හිතන්න පුළුවන්, අදැන් එහිමනං ඔබහන්සිකි නොවගේ. අපි වෙස්සන්තරලා වෙන්න ඕන දැ හෙම කියන සාහන්‍යයෙන් සාමාන්‍ය විවාරයේද විස්සන්තර ව හැමදේම දෙෙන්න ොන්දර බදුරජණන් වහන්සේ ව්‍යාග පජ සූත්‍ර කියෙ තින යමකටක්ග තරු කරන්න තමන්ගේ ප්‍රයෝජනයට ගන්න ඕන පරිබෝජනයට ගතයුතු ප්‍රමාණයක් ගැන එහෙෙම වෙන්කරල තියන සමාජයක දෙන් අප එහම අපේ ප්‍රයෝජනය සඳහා එමන තම අනාගත ප්‍රයෝජනය සඳහා එම හිල යම් කොටසක් ඉතුරු කල බාගනීම මසරු කමදකල යම කනකට ත ත් ම මත ඔහන් තරමදදුරකට දේශනා විදි කාරනාව පහැදිලි කලා මක තවත් පැදිරි කළත් හොඳයි මොද යම් තැනකින් අයිනකින් හරි අල්ලගත්ත කෙන කිතියුත් හෙම ඔුන් මේ වැදි අර්තයම ගනීවි නෑ අර සමහරය මේකම නිදහසර කාරණාව කරගන්නවාී අත දිගෑරල වියදංගරන්න ඕන. හෙමකට තමගේ වාසිරිිතරක්දා ගනිකට මසරුකම නෙම කිලොවුන් අර්ථ ගන්නන්නේ තමන්ට වියදන් කරන්න හැමවිටම පුළුවන්න හැමවිට වියදම් කරනගන්න වසරුම නෙමේ කියෙලබයි මසරුම කියලලා ඔබහන්ස හඳදුන්නා දුන්න කාරනාවයි ම කියපුකාරණාව ඇත වෙන සත් තියෙනවද. මයි වරණයි මමික ධර්ම දේශනාවදත් සේපත් කලාා එක වංචක ධර්මයක් තියෙනවා මී. අර්ත සංරක්ෂණතාවේශීන්ගෙන වංචක මච්චරී කියල එකක්. මොකක්ද අර්ථ සංරක්ෂණතා වේශීන්ගය මච්චරිය. ත්නේ තමන් අමාරුවෙන් උපයාගන්න ධනය හොඳට මතකතයයාග අහ ගන්න මන්නේේ කියනක ආකාරණී වේදම් කරට හොඳන. එකන්න තමන් අනිවවාරෙන් කොටසක් ඉතුරු කරන්්ඩෝන එහම ැතිවුණනොත්මොකද න්න තමට කවදාවත් දෙලඳ මින් ිදන්න පුළුවන්මක් ලබදනෙ හැබැයි අපි සල්ලි හම්බ කරන්නෙමොටද. හබු කරන්නේ අවශ්‍යතාවයට යොදන්න. අන්නේ ධනය සපයන්නේ ආරක්ෂා කරන්නේ වෙන මහොකට වත්නමින්. ඌුවමනාදයට විය දම් කරන්නේ. මතනැද චරය කියනකින් හඳුන්වන්න පින්වත්න්නේේ අන්න වුවමනා තැනද වියදක් නොකරන කෙනාට. තේරුුණාදේ කැන සල්ලි තියාගෙන සහරුන්නවා පිදන්නවා දැ ොගක් හරි ලෙඩක්තියනවා හරි සල්ලි දෙන්න සල් දල ෙත් ගන්න අනට වඩ මෙන්න මේ ගොඩ වෙදකක් හොදයික අපිදන්න සහර කොල කොට අතේදයාගන්නවා. අවසා අතප පන ව ැ ර ල් හද දක් ේද කල ෙට්ිය ගත්තන මහරකට ේදක හොද ව ැ ග හෙදලා. හෙද පහු දවසල මිනිසු මරුණ. හරිද මැරනකොට සමහරුහිට පින්ගත් සාහරවිට අවරුණනයියේ මේ ්ලට් ස් එක ගන්නයන්න ලෝකමට අනේ මො ්ලට් ස් යකෝවට කොහිද සල්ි කියලා සානහිද මැරන. තේරුහද මම කියන එක අන් අපි මෙන්න මේක තේරුම් ගන්න ඕනේ සල් ඉතුරු කරන්න නමුත් වුවමනා තැනදී වියදක් නොකරන සල්ලී වැඩක් නැත අන්න ඒකයි මච්චරය කියලා කියන්නේ එතකො දීම හොඳන් ඒහි ප්‍රණයක්? බෙනවා ද පි හදුවන අපිදක් ඇතර හිතවත් හෙම අපි දෙ සහරයකිනො පිනට දෙන්න මං හරි කැමතියි කියලා. එහි යම් ප්‍රමාණයයක්ත්තිනද මොකද අප පි හිමත් දෙකින් දකිෙන සමහර ගෙදර ස්වාමයාා හරි කැමතිදීමට හැබැයි. බිරින්දේකට වැට ඩු බදධනවස්ාවතති වන ච්චර දෙන්න ඕනෑ ච දුන්න මතිත එකක් පිනක් කියලා. කිය අනි පැත්තින බිරිඳ කැමැති පිනට දෙන්න හැයිස්වාමය කියන මණ හම්බු කරන්නේ වාට න්දීගන්න පුළුවන් හෙම කියලා වැටකටඩලු දන වස්ථාවන්ති වනගේ ප්‍රමාණයක් තිබෙනවාදත තම් තමන්ට සිතෙන්න හැම මොහොතකම හැමදමදීම කියන එක මේ මසුරුකමන මේ කියලා අපිට හඳුන්වාදන්නට පුළුවන්ද. වරුණ යොතන ප්‍රශ්නීතියන්න දෙනකෙනග නෙේ. ම ම හන්දකින්න ඔත්තන ප්‍රශ්නීතියන ගන්න කෙනාගේ. එක ගන්න කෙනා දැනගන්න ඕනී අර බුදුරජාණන්සේ සීපත් කලතින් මලින් රොන්් ගන්න බරා මල තලන්නතුවයි රොන් ගන්නේ. ඒවගේ තමන්ගේ දායක කාරකාදීන් මොනවහරි දෙයක් පූජා කරනව නම් ඒ දායක කාරකාදීන් දිහා බල දෙ අප පිින්ඩපාතියනවරුණයි හරිද පින්ඩපාතියනකොට එක ගෙදරකින් එක බත්හැන්දයිඉගන්න යයි දැම්පකකුල් දෙදෙනවා එතකොට සමාරක් විට උදේ පාන්දර ටක් දර විදල ෙල් විපාහකතයකට ගිල්ල පිඩ පාති කරගන්නෝට වඩා හරීම ලේසි පලවෙනි ෙදරීම බත් භායක් දිදර බෙදගෙනනවාහම ඕන්න. හැබැ අපි ඒක කරන්නේ කරන්න නැති හේතුව තමයි බත් පිඩක් කරගෙනයන්නේ ඒගෙදර මනිසුන්ටත් කන්න තුරු කරලා ඒකයි දර අපි හැම ගෙරකීම බත් පිඩ පිළගනිගත්තහම ගෙදරින් බත් පිඩක් දුන්නට එමිනිසුන් ඒ එක හයක්නේ අන්නඒගේ පිගත්තිේ හ පැබයි හෙමයි දෙනකෙනාට වාරන දාන්නේන්නේ ඒකන්න රත්තරම් පින්ගත්ති ඔබට පුළුවන්න්න ඔබ හ. ක්ම වකු ගඩු ගෝල දඳදුන්නත් ඒක නරකණන්නේ ඒකත් මතිකතියගන්න. ඒන්නේ දීම යහපතක් මිසක් දීම යහපතක් උදා කරන්නේනෑ. හැබැයි මේක මානුෂීය පැතිකඩින් අපි දැනගන්න ඕනේ දෙන් සහරලාට කියල තිනව සමහරදායකය දීල 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 දීලා දුපත් වෙනවන. හරිදිකරුණයි දුපත් එෙන වනන් ඒ ගෙදරට පින්ඩ පාති නොය ඉන්න කියලා. එකන ඒ අපිට දීලී ප එකනේ ඒ සාාසනී භාගතුන්හන්සේ පනොල තින විනේ නීතිය. එක විනය කර්මයක්. ම්කිසික් දායෙක් තියනදව ඔක්කො දදිල දන්දිල දන්දිල ඉවරනවනම් ඒ ෙදරෙෂ්ටි කාලක් නොයයි ඒකේ දායකයා කෙරෙහි කරුණාවන් කරන දෙයක්කය. ස මේක්න මෙතැ නති පරිසං වෙන්න ඕනි ගන්නාය. තමන්ට දෙන්න හදන දායකෝ දෙන්න හදන ඔක්කෝම ගන්නැතුව. තමන්ට අවශ්‍ය අල්පම දේවල්ටිකින්. මේ මේ මෙන්න මේ ගුණට ටික සල්ලේක ගුණ තියාගෙන තමන්ට්‍ය අවම සම්පත්ලින් යැන පුළුවන් නස හදගත්නක් වන හි ම හිතන ඔය ප්‍ර් කාටත් එන්නේ නෑ කිය. න බහසේ කියන දිහට ගන්න කෙනා තුළල තමනු සරල්ලව ල්පේච ජීවත්යෙන් ඕනයි කියතනඉදලා. තමන්ට ප්‍රමාණවත්දේ ප්‍රමාණවත්තාකාරයටමා ප්‍රමාණ හ ප්‍රශ න න සහර දෙෙනන පලියට ගොඩගහගන්න හරිකැමතින පිහන්දරන ඒමවස්ථාවල ඒ මත තුල ැටිමැතිව වනස්ථාති නද අපි අතම දක්කනදන බහන්සේ කිවගේ කොච්චර පවුල්ල නිසා ැටීමමඇතිව වනවස්ථාවන් තිබෙනවාද. මේ තමන්ගි දෙ අපි භික්ෂුහන්සේලාට නෙම. තමන්ගේ අම්මට තාතර තමන් ්‍යාතතිවට අන්දය දුන්න කියලා කොතරම් ගැටිල මනිීමරාගෙන පවල් කොඩාගන්නද න්නවාද. එනිසා මේ වගේ කාරණා කෙරෙහි ොහොම සැලකිලිමත් දහම් කාරණා අවබෝධ කරගැනීම අටියන මේ කාරණා දිහා බැලුවනම් ඔය ප්‍රශ්න ොහෝ මේකට පිරිිතුර වෙතැන තිබෙන. එනිසා ි අපේ ශ්‍රාවකැන්්ට අතාරාතනා කරන මේ පෙන්නුල දෙදින කාරණා තුළ. ඔබ හික් මේ ඔොබ ධර්මයට අවනත වවෙ න්නේේ තුළ. දෙපාර්ශවයමයි කැන්නේේ ස්වාමි අවනත වෙලා බිරි අවනත නවනු කල මත් ඇැමෙනට ස්වාමක පර්ශවයෙන් හු තත්ත යම්තුරනම දෙදන්න ඩක්පුලුවන් සහල්ලාට බිරිඳ මේකාරණ අවබෝධ කරැනීම තුළ යම් ගට්න යම්තාදුරකට වඩු කරගන්න හැකයාාවක්ති වෙනවා. එකොම න ධර්මියයටටේම තුළ, කොතරම් වාසනාව අපේ ජීවිතයට ලංකරගන්න පුළුවන්ද කියෙන කාරණ මේ අප හමුරන් වහන්සේගන ශවාසනයන අපට පහැතිබෙන ද ද දීල අදින පිරිසින්නවනි සමහරය සමහරයි අම් දෙයක් දීලිවර වෙලා. අපහු පසු තැවවා. අනි අපරාධි මම දුන්න එච්චර දැන් සහල්ලාට පෝධනෙක් කියනවා ඔයා දැන්ගේ යම් දෙෙක් යම් කෙනෙක් යම් දෙයක් දුන්නට පස්සේ ඔය එච්චර දුන්නේ අපරාධමේ ඒ ඒකින් ප්‍රයෝජනය ගන්න නැහැ කියල එතකට අපි දුන්න අපි පසු ැවෙන ඇත්ත ෙන්නන්නේ මේ වෙචර දෙදන්න මටිකාක් දෙන්න තිබුණනකිරන යම් දීල ඇදීමතු අපි අකුසලයා කරගන්න පිහදුරන මේමයි අකුසලයක් නෙමේ අරක් තමන් කරගත්තු කුසලේ බාල කර ගැනීමක් ඒක අයිරගන්න. එතනනිද අකුසලයක් වෙදිනේ හැබැයි තමන් කරගත්තු කුසල්ලේ බාල කර ගැනීමක් වෙන එක තමයි අංක එකක් දැන්න කෙනෙ වරුණයි තියෙනවා උත්කෘෂ්ට කුසල් ඕමක කුසල් කියලා දෙක් අපිහිතමකෝ කෙනෙක්ම් උත්කෘ්ඨ කුසලයක් සිෙද්ධ කරන්නේ කොහොමද ධානයක් දෙන්න කලින් සිත ධානයක් දෙන අවස්ථාව සිත දුන්න පසසි සිට. මේ තුන් අවස්ථාවම අපි කඇන්නෙ තුන්සිත පහදවා දෙන්න කිය ධානයයක් ඒ තුන්සිත කියල කියැන පින්වත්න්නේ දානය දනවස්ථාව එක එක අවස්ථාවක් එක හිතක් දෙන්න කලින් හිත් පරම්පරාව එකක් දුන්නට පසේ හිත් පරම්පරාව තවේ එක. යම්කිස කෙනෙක්වරුණයේ ධානයක් දීලා දෙන්න කලිනුත් දෙනවස්ථාවත් දුන්නට පස්සෙත් ඒගෙන සතුට වෙන වනම්. අගන්න එයාට රැස්වෙන්න්නේ උත්කෘෂ්ට කුසලයා මොකක්ද උත්කෘෂ්ට කුසලයා හැබැයි කෙනෙක් ඔය අවස්ථා තුුණේ දෙන්න කලින් සතතුට පත්වෙලා ඉන්නවා. දෙෙනවස්ථාවත් සතුයි දුන්නට පස්සු ඔන්නඔේ කියන පසු ඇදීම කරනවා. අප රාදිි දුන්න. ඇබොරුවට කෑවෙත්න්නේේ අපි හිතුවා මේවා මේ කයිවත් කියලා දන්නවන අපි උයන්න එත්තේ මේ මයිකරො ධදානවලදීම ඕන තරගෙනවනි. මට මතකයි මේ ඔය අපේ භහාමුදුුවේ අවස්ථාවක සීපත් කලා එක් මවක් මේ. අවහන්සේට සියවරක් පූජ කරලා හැමදේම් ධර්මදේශන අදනකොට විල බලාගිෙනල ඒක ඇන්ද කියලා.ඒගැන දීලා ඒක ප්‍රෝජනයට ගස්ථන නද කියනක තම හොයන්න බලාගන්න තමයින දීරතියි. ඒම ඉන්නවා ඒගැන නම් කතා කල්ල වැඩක්නයවරුණයි ඒ කඇන්නෙම හරීම බයි න්න මන්නං ඇත්තම මගේ පුද්ගලිකවම හැසරීමක් විදිහට වැඩිය අ දෙැනදේවල් ගන්නයන්නේ හේතුව තමයි හරි අමාරු මල් පෝච්ච පූජා කරහම හැම දෑවනව වල් පොච්චි තියනවාද මනවද හිටොල යනවතුර දැම්මද ොද තිෙන්නේ. මේ ඊට වඩා ලේසි ඒ මල් පෝච්චි අරගන්න ඇටු ඉන්නක. එන්සයි එහෙම පිරිසක් වර්තාමානින්න්න මම්මි කියයාගෙනාවේ. ය අවස්ථා දෙකට විතරක් සතුට වෙලා ඒ අවස්ථාවකින් හරි අක කසේ පසබස වගත්තොත් යාට රැස්වවෙන්න වරුණ උත්කෘෂ්ක කසලයක් නේ ඕමක කොසලයක් ඔන්න අිධමිගෙනැ ගනීම වටනාාකම. එතකොට උත්කෘෂ්ට කුසලයකින් ඔබට ලැබෙන්නේ ඥාන සම්පයුත්ත භාවයක් හැබේ ඕමක කුසලයෙන් ඔබට ඒතරම් ලොකු ප්‍රතිසන්ධීතක් ලැබෙන්නේ නෑ ඒක අම්මට්ටමකට අරකට වඩ බාල ස්භාවයක් තියෙනවා එනිසයි එනිසයි මේක කුස අකුසලයක් වෙන්නේ නෑ කුසලේ බාලවීමක් තමයි වෙන්නේ මේට වරුණයේ මේට සෑහින් ැන පිම සේ ි දමගන ද ම ගන කියල දෙන්න දැ අපි කුසල් සිද්ැන කතා කරනුකට දානය දෙදදි කොහොම ඔබ හැසිරෙන් නොනනි. කොයි අවස්ථාව ඔබ පිරිසිදු කරගන්නවනනි කොතනින් ඔබ ප්‍රවශං වෙන්නන කියලා දුන්නහම ගැන ත්තාහම. ඔබට තේ හරියම උත් ෘෂ්ට කොසයක් කරන්න කොහොමද කියනෙ පිබඳ. හද අපිට කාලෙ ක්‍රමත්‍රම දවට සහනය සමුගන්නත් ලංගවෙමින් තිබෙන පාදමි දශාවට මටිතෙන්නේේ අභිධර්මය අ්‍ය මේ ජීවිතට ලංකරගැනීමම කොතෙක් වැදගත්ද කියන කාරණය පහැදිිෙන බහන්සය කාරනා පැහදිි කරන්න කොට මුොද නැන් අපි හෙම චේතනාව කකින්නෙම ඇැන් වෙලාවට යමක් සිදුකරලා තිබෙන්නේ යමක් දීලා තිබෙන්නේ අිින්කාම සිදු කරලතිබෙන්නේ ඒගේ කරපු දේවල් තුළ වටිනාකම් හඳුනාගන්නට ඒතුරු තිබෙන කුසලේ තවත් වැඩි කරගෙන අප නිවීම පඇත්ට හිත යමුම කර ගන්නට මේ අවිදරම කොතක් වැදගද කියල පහැදිව නොම මේ ප්‍රශනය අප හන්දරන මේ දේශාවට අදාල කාරණාවක් නොවයි. හැබැයි මේ අපි ශ්‍රාවකයෙක් මට ලියලවල තිබුණු මේ මැසේජ්ජකක්කවල තිබුණු ප්‍රශ්නය ඒ ප්‍රශ්යාව වහන්සිගෙන් දරගනට මති මකද ඔවුන්ම ලසට හන් ්‍රාය කරන නිසා. හන්දරනයේ අපි කියන තු ලෝ කාග බුදුරජා හන් ද දර හන්ඳු වව. මගේ මේ ප්‍රශන යොම කරපු හත්මයු හලතින ප්‍රශ්නය තමයි තුන් ලෝකය කියන්නේ කොහොමවද මොකද කියන්නේ කාරණය මොකදෙන් සාමාන්‍යෙන් භික්‍ූන් වහන්සේලා. තුන් ලෝක කියනකොට මනුශ්‍ය ලෝක ද වෝගේ බ්‍රහම ෝක කියට සඳහන් කරන. තවස්වාමන් වහසේ මේ ලෝකරතුන නෙමේ තුන් ෝකය කියල සඳහන්රන්න කියලා ඔහු සපත් කලතිබෙන මොකදමේ තුන් ලෝකෙ කියලා හඳුවා දෙන්න කියලා අපි ඉල්ලිීමක් කරලා තිබෙන. අපික සරලෝ මතරු ගමක ැන් ඇත්තරම තුන් ලෝකාග්‍ර කියන්න වචනය පිළිබඳු දීර්ග විස්තයක් කරන්න සිද්ධවෙනවා කරනවන. හැබැයි මෙතනිද තුන් ලෝකාග්‍ර කියනකින් විශේෂයම කාමබව. රෝප බව අරූප බව කියන මේ බව තුනින් මෙ මේ මේ ලෝකයම්කිසි තු ලෝක කිය හැඳදිවීම මෙතනට පැහැදිලියම් එකයි අන්තිම කැලවර බැලුහ. මෙන්න මේ සියලුම ලෝකවට අග්‍ර උතුමන් වහන්සේනමක්ින්වනම් ඒ අග්‍ර උතුන් වහන්සේ තමයි භාගතුන් වහන්සේ. ඒය ඒ අධ්‍යාශයෙන් තමයි, භාගතුන් වහසට තුන් ලෝකග්‍ර මේ තුන් ලෝකේටම අග්‍ර කියන නමින්. යා ත්‍රයරන්න ඉදිරියේද වරනයියේ සේලම බුදුගුණන පිළිබඳව දැනගත යුතු කාරනාාටික ්‍රාවකන්ට කියෙ දන්න ල්පනාරමු. එඇවිට මේ තුන් ලෝකා ග්‍රාධී වචනවල නිවැදි ර්්‍යයෝට වත් ඔද්දට ග්‍රහණි කරගන්න පුළුවන්ම ැබේ දැනට දරගන්න. මොද එහි මහිතන අපිට ඉදිරිී තවතුරට ඇත්තිරණ පැහැදිි කරන්නට ප හහාුරන්හන්සිගේ හැකියාවක් ලබේ මොද හගේ ප අප වල තින කොටස පිල්ිබඳ අධනයමොරනකොට ඔවු සඳහන් කල ති න එක්තර භික්ෂ හන්සනක් මේ තුන් ලෝක කියන ඕකාසලෝකය සත්ව ලෝක හා සංකාර ලෝකය කිලවෙන් කරලා තිබෙනවා එතකොට මේ අරත්තමන් වර් වාර් ගන තිබෙන දිවවි මනුෂ්‍ය බ්‍රහක්ම කියලා එඒම වැරදිී කෙර සඳහන් කරලා තිබෙන ති මේේ නිසා තමයි හු යම් ගැටීමකට මානසික වශයෙන්. ලා ්‍රශ ප අපට වදුුවට මේ කාරනාව පිළිබඳව, විග්‍රහයත් කරගන්න ඉදිී සටහනකදී හැකියාවක් ලබේ වැඩ ේලා ක් ගෙන. දවසතට වැඩටන් සමගන්න කාලවෙ දා වෙලා ති බෙන නිසා හි න්නේ එක් ප ්‍රශ ැති හ තු ම ්‍රශ් න පත් රන්න දි ප ර . න ප ්‍ර් ති විශ ම් අි ධර්ම දේශ ්‍රව තු තු න්න ගැටල බෙනවාන ඒ රන්න අපිට න් දි දී. බට හන්ස ස ර හි අවධාන යො කරමින් අ දවසේ වැඩ හන මගන්න දා නම් න්නේ අදවස තු ද සින සස ුව තුල තුම්බූ ධර්ම දේශනාව අවිධර්මය ඔබ ීවිත ල රන දර්මය. බොහොම සතුටෙන් ශ්‍රවණය කරපු ඔබ ඉන් පසුවේ සමාජ සිදුවෙන්ාව යම් යම් කාරණා රම්භයා යම් කාරණා ස්මතු කොට අු ශසනල බ දුන්න සාකච්ා ්‍රණය කලා ඉදින් මේ දෙපය තුළ ඔබේ ජීවිතයට යම් සැනසීමක් ඇතිකරගන්නට යම අවබෝධ කරගන්නට යම් කාරණා රශිවක කේකරශි කරන අපට හැකිියාවක්ලබුණනම් අපි හමුදුරණ වහන්සේ උ දරුත් සහ යම් තර්මකට හෝසාර්ථකවවානම්. ඔබේ ජීවිතයේ සැනසීීමමුද සවබය. නැවත නැවත අවබෝධ කරන්නට මනසිකාර කරන්නට පෙළබේවි. එනිසා එවැනි තත්ත්වයක් මේ ලැබුණු ජීවිතයතු ලැබුණු විරමේ තුළ ඔබ ජවිතය එකත කරගන්න ඔහොන් පින්සෙතින් ගෞරවේ නාරාධන කරන පෝජනය කකල ප දම්ම ජේශවාමන්හසහමට මත්හදරන්නන්නේ හැමදෑම අපි හන ධර්ම කොට්ටාශයටට හාග. තවත් වැදගත්තු වූ ධර්ම කොට්ටාශක් බ ජීවිතර ලංකරන් අපිට නිතරම. ඇසනෝගැටින ොහසෙන් ධර්ම කොට්ටාශයක් ඔබේ ජීවිතර ලංකරන්න. ඒ තුළ නිවීම පිණිසයන්නට උත්සහරණ බොහෝ පිරිසක් අපේ සමාජයඉන්නව ධර්මය අවබෝධ කරගත යුතුමයි කියන හැගීමෙන්ම ධර්මයහන්නට පෙළබිෙන කොටසක්කින්නවා එඉදිනි අයට ඒ සඳහායායමට මහා වාසනාවක්කුදාවෙනවා. ඒ උතුම් වාසනාව පාදාදමින් අනුශාසනාසිදු කරන අපේ පෝජනීය දේශ කියාන් වහන්සි පදදිවිශ්‍රීපුර ලස්සනගම වනේ නාස හාධිකාරී. ධර්ම ිෙ පන දම්ම ේස්වාම හන්සේ නැවතනව න ෝදනකර හස රන සිය ු සතු ාවන් තුම් ූ ුස ශක්තිී න්හන්සේට තු ධර්ම ෝධය පිණස ප රමි ේවා කිය ර් කරම සටනින් සමගන්න ම න ටම එලබෙන. අුත් අවුද මන්ගේ ජීත පිරථේතිබ සස්ෘත් මංගල්ලයක් විශේෂවූ ය අලුත්තවරද ව දිදකින් එල බෙනවා මන්ගේ නිවසේසිටම තමන්ට පුළුවන් ආකාරමි අලුත් අවරුද්ද, බොහම සසාමකාමියෝ සරන්න ශක්ති හිරල බේවා කල් ප්‍රාර්ථනා කරමි අද වැඩසරනය සමගන්න ඇම ට තේරවන්සරන්න.